මයි අපි දැන් පටන්ගන්නේ ඔයාලා වැඩිපුරම බලාගන්න හිටපු පාඩම ඒමොකක්ද ඒ තමයි සමාගම් අපි දන්න අපේ ළමයි සමාගම් ගැනම තමයි හිත හිතන්නේ සමමාගම් අමාරුයි සමාගම් ගාන අමාරුයි ි බयोෝ කරන මැත්ස් කන්න සමාගම් ගාන ගැනම තමයි කියන්න හැබයි සමාගම් කියන තර අමාරු න හැබ මතගතියාගන්න ඔයා මේ वඩियो එක බැලුවට වැඩක් නැ යාමහිට කලින් මම කරපු ගිනුම් කරන ප්‍රමිත ගැන තියෙන විඩියක බැලුවෙන නැත්තා. ඒ ගැනෙ ගිනුම් කරන ප්‍රමිත නැතුව සමාගම් ගාන හදන්නව. ඒකනි සා තමයි මුලින්ම ගිනුම් කරන්න ප්‍රමිත ගැන කරේ. රයි එතර Lල්කස්ටිකයි එසල පාරස්ටිකයි ගිනුම් කරන ප්‍රමිත සියල්ල යාලට මීට කලින් මීඩිය එක කරලා තියෙන් එතකොට ඒක බැලුව ැත්තාම් YouTube චනල්ල එකට හිල්ල මේකට කලින් තියෙන විඩියක බලල්ල එන්න රයි මොකද? මේකට වඩා මේකට එන්න කලින් ඒ අනිවාරය බලන්න ඕන වීඩුව එක හරි දැන් ඔයා දන්නවාපුතේ ඔයාගේ සමාගම් ගාන තමයි දෙනි පේපර එක පටන්ගත්ත ගමං බලපු ගමන් තියෙන ගාන සමස්ථ පේපරෙන් පලවෙනි අනිවාන ප්‍රශ්ටෙන් ඉතිං ඒක දන්නැතුව මේ විභාග පස්සවෙන්නා වැඩත් නැත්තට පාස්වෙන්න පුළුවන් ඒකක් ගන්න නම් බෑ සමාගම් ගාන නතු ඒකක් ගන්න හරි එතුර ඔයාදන්නවා මේ වැඩ සටහන ගෙනෙඉන්න ඔන් Onlineයින් කකවන්්ඉන් ඩොටල් යතනෙ රයිිදැ ඉස්සල්ල වීඩියෝක දැම්මට පස්සේ ළමයි ගොඩක් ඇහවස කक्ලාස් කරන්න ොහදසේ ලාලස් කනොද ම කිව්වන අපි ඒලෙවල්වලට क्ලාස් කරන්න. අපි උසස් පිලට පන්ති බවත්වන්නේ. හැබැ උසස් පිලින් පස්සේ ඔයා කරනවන චාර්ට් කරනවන CMA කරනවන ACAඒ කරනවන මේ හැමටම අපි පන්ති පවත්වන එක න ෘති අධ්‍යාපනයට විතරයි පොතේ අපි පන්ති පවත්න්න න්නේක මම ගොඩක්ේ වෘතිය කොලිකේෂන්ට ම ඉගන් නීම් කරනවා ඉතින් අපි උසස් පෙලට කරන්න මේ සමාජ සත්කාරය විදිට තමයි ඔන්ලයින් කවටින්ම් ඩොක්්ටල් එක ආයතනය ගයි් ආයතනය තමයි මේකට යන හැම පිරිවයක්ම දරලා මේදේ සංවිධානය කරලා තියන්නේ හරි එතකොට සමාගම්වලට අවත්ම මෙහම පටන් ගන්නකු ඇත්තටම සමාගම් වලට අපි එන්නේ කොහොමද ගෙනුම් කරනේ සමාගම් කියන තැනට වෙනක අපි එන්න කොතනින්ද. ඔයා දන්නවා ගෙනුම් කරනේ අපි හැමදේම පටන්ගන්නේ මූලාශ ලියවිලි වලන්නේ. මූලාශ ලියවිලි ඒ න මොකක්ද අපි මොකක් හරි ග්ඩු දෙෙනුවක් කරහම අපි ඒකට ලියවිල්ලක් තියෙනවා. ඉන් නොයිස්සක රියි මොකගකාරරි ලියවිල් ඔයදෑ කඩේරගල බඩුගතමට ික් දෙෙනවාන. න්න මුලින්ම් අපි ූලාශ ලිය විල්ලෙන්නේ පටන් ගන්නන්නේ ඊට පස්සෙ මෙ මූලික පොත්තල සටහන් කරලා අපි මොද කරන්නේ. අපි ලෙජර ලෙජරයේ මොකද කරන්නේ. ලෙජරයේ සටහන් කරනවා. එකන ලෙජර් ගත කරනවා. ත් ලෙජගි නුමදානවා. ඊට පස්සේ. මලාශලිය විල් දාලා ෙජරේ දැමට පස්ස මොකද කරන්න. මේ ලෙජගේ තියෙනවා එකකවස්ටික්. ඒකන්ස් ඔක්කම සමරයිස් කල්ල සාරාංශ කරලා. අන්තිම බැලන්සේ අපි මොකද කරන්නේ දාලා හදනවා ස්ටේටමන්් එකක්වාගේ මොකක්දමේ අපි ශේෂපිරක් සුම හදනවා රයි ශේෂපිරක් සුම ට්‍රල් බස් අපි ශේෂපිරක් සුම හදනවා මේ ශේෂපිරික් සුම හැදුවට පස්සවා මොකද කරන්න උේ ඊට පස්සේ ඕට පුොළුවන් මුූල්ල්‍ය ප්‍රකාශන පිළියල කරන්න ඊට පස්සවාට පුළුවන් මූල්්‍ය ප්‍රකාශන පිළියල කරන්න හොදර බලා මුල්්‍ය්‍රකාශන පිළියව කර මුූල්‍ය ප්‍රකාශන කියන මනවාද අපි මෙතැති කතා කරන්නේ උේ ඕට මුගල්්‍ය ප්‍රකාශනවල මේ ලෙජරගේ තියන මේ ශේෂ පිරිස්සුම ගත්තම හරබැර කියලා දෙගත් තියෙනවා මේ හරබැරය වගේ තියන ආදායම් සහ වියදම් ගිනුම් දාලා අපි හදනවමොකදද අපි හදනවා ලාබ හෝ අලාබ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය එක ඇන්න මේකෙ තියෙන ආදායම් සහ වියදන්දාලා අපි හදනවා ලාබ හෝ අලාබසාහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය. ඊට පස්සේ මොකද මේ මුූලි ප්‍රකාශනවල තවග නුම් ජාති තියෙනවා ආදයම් සහ වියදම් විතරක් නෙවේ පට තියෙනවා ුවත්කම් වගකීම් සහ හිමිකම් රයි් මේ ඔක්කම ටික දාලා හදන්නම කක්ද මේ ඔක්කම ටික දාලා තමයි අපි හදන්න මල්්‍ය තත්ව ප්‍රකාශනය ල්්‍ය තත්ත්ව ප්‍රකාශනය? දැම් මේටික්ක මෙහෙම දාලා ලස්සනට හදන්න පුළුවන්නන් ඉතිී ඔයා ඒලෙවල් පේපරේ කරන්න ඕ නෑ. වාට කවදාවත් මේ ටික මෙහ විදියට දාලා දෙන්නේ නෑ ගේ ඒලවල් ප්‍රශ්න පත්ත්‍ර ඇතනම ලකුණු වෙන්නන්නේත් මෙච්චට මේ ටකම්ම ලකුණු වෙන්න සමාගම්ගාන්න කොමෙන්ද ලකුණ වෙන්නේ. ඊට පස්ස දෙනවා අප අපි ආසම තැනත් මොකදද අපිට දෙන්නවා ගැලපිලි මෙන්න එනවා දැන් තමයිගේන්නේ මොකදද. මේ ඔක්කමටික දී ඊල පස්සේ දෙෙනවා ගැලපිලි ගැපිලි කියන්නේ මොකද ගැලපිලි කියන්නේ පුතේ අතිරේක තොරතු. අතිරේ තොරතුර කියීල දෙෙනවා දහයක් දොලහක් දෙන්න. මේ අතිරේක තොරතුරවල මොනල් තියෙන්නේ ගැල පිළි තියෙන්නේ. එතකොට ඒ ඇත්තටම මොකක්ද මේ කියන්නේ මේ කියන්නේ ප්‍රායෝගික වන අපි සමාගමක ගිනුම් හදනවන සමාගම ගින හදනක තුතේ ඔවගුල හිතන ර ලේසිනෑ හොඳේ දැන් ඔයාට විභාහගති සේෂ පිරිසුම දෙනවන හැයි සමාගම හෙම සේෂිරිසුම දෙන්නේ අපි සේෂ පිරිසු හදාගන්නවා සිස්ටම්ම එක තියන්න පුලන් හැයිඒ අප එක අරගෙන. ැඒ එකට වතව දේවල්දී නො ගැලපීම් කරන්න මේ ගිනුම්ගත කරපු නැති සමහර අපේ ඇස්තමේන්තු ගත කරන දේව තොග ගණනය කරන්න දේව මේ වගේ විශාල දේවල්ටිකක් තියනවා අපි ඒ ඔක්කම ආයෙමත් මේකට දා එකකවන්් සසාධන්න වනාන එතකොට තමයි මේක සංකීර්ණ බව ඇතිබෙන්නේ. අන්න මේ අතිරේක තොරතුර නත්ත ගැපිලිටිකොයා දන්නවා නම්මොකද කියන්නේ දන්නවනා සමාගම් ගානෙන් සේරනු පහ කොයා ලුණ රන් රයි සමාගම්ගාන ලකු විස්සක් නන්න හටක් විතරම ගැපිටිවෙඩි යා ගන්නන්නේ ඇයි ඉති ගැලපි නැතන් සමාග ාන වැඩක් න දලා ලේසි එතකොට මගේ අරමුණ මොකක්ද මේ වීඩිය එක මම ඔයාට ගැලපිරිිටික මුලේදලා කියලද නවා එන්න පුළුවන් හැම ගැලපිල්ලම කියලදනවා රයි සිීරනු පහක්ත ැපිරිිතන්නක මොකද කොච්ට කර දටීමට චූටි ෙනස්සය එකක් කන්න පුළුවන් එතකට මතකතියා ගන්න මේ හැම ගැලපිල් ලක්ම ම ගැ පල්ලක්ම කරනකට මොකද වෙන්නේ මේ හැම ගැලපිල්ලක්ම ස්ථාන දෙකකට යන්න ඕඩේ ඒක යන්න කොහෙෙන් හරි එක ගිනුම වත්කමකට දනවෙලා ඒ වත්කමම අඩුවන්නත් පුළුවන් වත්කමක් වැඩිවෙලා වගගීමක් අඩුවන්නත් පුළුවන් ඊට පස්සේ ආදායමකට ගිහිල්ලා ඒක අනි පැත්තට මෙහට යන්න පුළුව එකම ඥාතියේ වත්කම වෙනවත්කමක් වැඩිවෙල තවත්කම කඩුුවන්න පුළුවන් හැබැයි මතක තියාගන්න කොහොම අගරාත් මේ හැම ගැලපිල්ලක් මස්ථාන දෙකට යනවා ස්ථාන දෙකට කියන්න දැමහෙමයි දැ සහරක ඒවතියෙනවා දහදාහ එකකට හර වෙලා එකට හදදාහක් බැර තව කෑලට තුන් බැ තකට ස්ථාන දෙකගන්නවේ තුනා හැයි මතනින් කියන්න දහස් කරේමොකද. මේක දිිත්ව බලපෑමක් තියන වාර දොවිත්ව සටහන් තමයි ඇබැ දිිත්තුව සටහන් නිරූපණය වෙන්නේ කොහෙන්ද මේ මූලි ප්‍රකාශන වද.. එතකොට මගේ අරමුණ මොකදද මම ඔයාලට මුලින්ම ගැලටී ටිකතර. හරි. ගැලපිළිවලට යන්න කලින් ම මුලින්ම්ම මොකද කරන්නේ. මම ඔයාලට මේ එකකවන්ස් ටිකේ ෆෝමට් එක පෙන්න්නන්නම්. කෝය විදියටද යන්න අපි අන්තිමට හදන සමාගම් ගානේ ම් එක ඒ වගේම ප්‍රායෝගිකව ඇත්තලෝක භාවිත වෙන මේ වගේ මම යට රියල්ට ඉගිහිල්ල පෙන්නනවා සමාගම් දෙක තුනක මේ වගේ හදදපු මූලි ප්‍රකාශන. ළමයි දැන්වාට පේනවා ඔයාගේ සාමාන්‍යෙන් සමාගම් ගහ ගානට එන ඔක්කොමටික ම මෙතන රුල් කරා මම එකක රූල් කරව අත් එක හිදියන වෙලාෙනවා. එතකොට මුලින් මහන ගොල්ලු හදන් අනිමාරෙන් ලාබෝ අලාබසා වෙනත් විස්ථීරන ආදාෑම් ප්‍රකාශනය ඊනකට හනෝ ූල්ල තත්තා ප්‍රකාශනය සාහර වෙලාවට හිමිකම් වෙනස්සීම හනෝ මහලට හදන්න ඕනේ ලට සටහන්න ඕන පෙරවැඩ ඕනේ මං මුලින්දල පොඩ්ඩක් කැන්දම් මේ වලන්න ලාබහෝ අලාබසා මන විස්තිීන අදෑම් ප්‍රකාශනය දැම්පපුතේ මේ ඔයාලා ඇත්තන මේ ඒ ලෙල් එකට හින්තම මේ පෝමට් එක හොේ රියල් රියල් සසාමාම ට ොඩ ෙන පුළුව. තකොට යාදන්නවා අපි මුලින්ම විකුණුම් තමයි පෙන්නන්නේ විකුණු වලින් විකුණන් පිරිමේ අඩුකනොදැමේ විකුණ මුත් පෙන්න්න මොනවාහර එකතු වෙලානගෙන් ඒ පෙරවැඩවල පෙන්න්න පුළුවන් විකුණුම් පිරිමේ පෙන්නවා විකුණම් පිරිවේ තා රම්භගතෝගේ ගැනුම් අවසානතක මේ අඩු කරල තමයි මෙතන්ට දන්නේ මෙතන්ත දාන්නේ හැනවෙලා මොකක්ද ෆයිනල්ලාන්සක හැබැයි මේකට එන්න කලින් තියන ඒවා සටහන් සහ පෙරවැඩවල තමයි හදන්න ම කියල දෙන්න මොනවාද කිය නක අු කර हम ළට පු වෙනත්තා දෑන අප සාमान්‍යෙන් උසස් පළේ දී වෙනත්තා දෑ මලින් තමයි साටහන් पටगा प्रयोෝග लोगෝකයේ ද මේක छुट්टක් වෙන වෙනත්තා දෑමलाේ साටහන साටහන් කියල දාළමොකද කරන්න වෙනත්තා ෑතිට යට ියල උත්තරය තමයි මෙ තන්ට ම ගැරපි करනවිदී කිය देනවා ළඟ න වෙහැර में පිරි में රි ාලිය වෙනත්වියදම් ූල්ලිවියදම්. මේ ඔක්න වාටක් කැර වැඩක් ගහන්න පුළන්මොගක්ද ආඩ පුලුවන් වියදන්ටිකොක්කොම එක දාලා ෙඩියුල්ල එකක් ගහන්න කොමද. මෙන්න මේ විදියට ෂෙඩියුල් එකක් ගහලා මේඒඒක වියදන්ටික මෙන්න මෙහම වියදම් අපි වැටෝප් ලියනෝ දානෝ. ඔන්න විකිනීම වියදන්දානෝ ලියනවා. අන්න ඒවාගේ අ ධානධනක මෙන්න විදිර දාලා අන්තිමට ෆයින ලාන්සෙක අරගෙන මේ හතරම එකදතු වාඩට පුළුවන් මොකද කරන්න. මෙන්න මේ තීරුවල දාගෙන ලොක්කම එකතු කල මේ පැත්‍රර ගන්න පුුවු රයි ඊළඟට එනවා බදු පෙරලාබේ ත බදු පෙරලාබේ ගන්න මේ දාලාවේට වෙනත්තාදම එකතු කරන ඊට පස්සේ ව දන්ටික අඩු කරට පස දදු පෙරලාබේනු තව සහතිනවා බදු පෙරලාබේ මොකදද පුතේ බදු පෙරලාබෙ ගන්න කලින් අපිට සාමාන්‍යයෙන් කියනවා අඩු කරන්න අඩු කරා කියලා අපි දැන් ඇත්තන මේ ගිනම් කරන මොකද කරන්නේ බාහිර පාර්ශවයන්ට සන්නවිදනී කිරීමක්න දැන් ඔයා හිතන්න මේ බලන්න ඔයා බෙදදාහැරම පිරිවේ කල දැම ද මේක සටහක පෙන්න්නන්න පෙරවැඩ දන්න අපි ත් ඇත්ත එකකව් එක හොදේ දැන් සවාගමක ප්‍රකාශ කලපු කවන්සට් එක ග පෙර වැඩ පෙන්න්න ගොල්ු ඒකුල් ගොන පෙරු වාට පෙන්න්නුවේ ඔයා එක්මිට පෙ හරි සටහන් පෙන්න්න නවා එතකොට දැ කවරු හරි මේක වා හිතන්න මෙන්න මේ රක් ක් ොඩ්. දුපෙරලා ඇවිල්ලද නවා ැයි මේ ක්ක විලතින අන්ති මේක එතකොට මේ මනුස්්‍යයාට පිස්සවාගේ දෙේන කොහොම බදුු කරලාබාව මේක ති න මලියන ගාන මේක මලියන ගණ මේ මලියන විදසියපනයි මිියන එක කියබනයි එතකොට අපිට කියන ස්ටෑන්් එක මොකක්ද මේ මනුස්සෙක්ට තේරුම් ගැනීමට අවශ්‍යම දේවල් තියෙනවනේඒ යන්න සාමාන්‍ය වැටුපක් ගාන කීයද විගනන ගාස්තු කියද ඉට පස්සේ බොල්නෑ වගේ කපපු දේවල් කියද. අන්න ඒවගේ අර වැදගත් දේවල් අපිට කියනවා දෙවනි සටහන විදිට දාලා පෙන්නන්න මේක බලාංඉන්න පාර්ශවලට පෙන්නන්න බදුපෙර ලාබය ගණනය කළේ මෙන්නියදන් අඩු කරලා කිය ම නොන ලජිකල් කිිවේ නැතකො අට පාඩමින්න ගැනින්. යිඒන ඔයාට ඔය කොහ ඉංගවස්කරොත් සල්ලිදීලා. දාන් ඔයාට මෙන්න නිකම් දෙනවා එකවුන්සට්ට එක වාට මේ හම මේ මෙහෙමදීල වැත්දනවාද ආදාානගන මොනෝද නෙම දැර පිීරීම මොනෝද පරිපාල වීද මේක දී ඔක්කව පෙන්න්නන්නේ ඇැබ අවශ්‍යදේවල් පෙන්ඩනවා ? ඊට පස්සේ බදු පෙරලාවේ ගත්ත. බදු පෙරලාබෙන් අඩු කරනවා ආදයම් බද ස්පපුතේසාමානයෙන් ආදායම් බදු අපි වෙනම සටහනක පෙන්න්නනවා දාදම් බදු මේ ඔගොලු හිතන වගේ නෙ සරහජැනකොට සංකීර්ණය වතිනවා ඔගොල්ල වල්ලත් ගැන කාආධිරණය මේ යේ කරන්නාවට පස්සේක එක තව මිට ව න ල්කේස් ොලහ කියලා හොඳ ප්‍රමිති කුත්තිේ යි ඊට මේ මේ කඩ ර පස න බදදු පසුලාබ යි බද පසුලාබේ ඉ ර නොව තිස්ති නාද ට අප පිදාන ප්‍රත්්‍යාගන්නන තියෙනවන ොක්කම ක රඩ පස්සන න ද රයි දැම් මේක මේ මේ මේක විර කල මේක යනම කියලා කරන්න බෑ ක ර ක්කම එකකට ගහ යා කරන්නේ මේකන කද න ක කද න ක ක ති ොක් මටි. ඉවර වෙනවා මම ගැලි ගන්න කොට කියන්න කහොම දෙේවදාන්න ඉට මුූල තත්ත ප්‍රකාශනයනාව අපි දන්නවා උඩ තිනෙ වත්කම් ඉලාන්න තින් හිමිකම් හාමගකි මේ කොන්න මුලින් වත්කම් කියලා දන්න පුුව ජංගමනොවන වත්කම් අප දදාන දපල පිරිත හපග ොඩක්කාල මෙතන සහන කෙනන සහනාන්ක හතර ඉලන භාවිත අයිතියේ වත්ක කතාගර එල පාරස් සේ භාවි අද වත්කමුත් සටහාන කෙන ගොඩක් කියලා जांगम मत कम दिनौ हो ग राइ तो गै सामाने शुद्ध गलत्या ग कताාවक आव र सठहनदान पुलुआम पैवड़े हादन पुआ नए कहते हो मैं जंगम कंपदान लभ य तोत बनुवारी देव में का मेंतु का ब सी मुदल हा मदल सामान देप मेंतुरानेवा में मुलु क इट हीमि कम हा वागगीम एक अ करकर देनवा हीमि कम वागगीम त्रहिमी कमवाला देखड़ बे देनवा प्रकाशित प्रागधने सा सांजीित किला प्र श කොට ුො මට ති ගගන්නවා. ංचත सංචित තුළ සාमाන්‍ය තිने පौදු සंित ප්‍ර्याග ංचितත රදවා ගත් පयුම් වගේ දवल මතක යාගන්න में හිමकाම තියना ේවල්මතමයි ම कොහත තියන්නේ හිමිकाමේ තියෙන දवල් තमाයි හිමිकाम වෙන सीීම प्रकाශ धන්න මේ හිමිका में ගपाාර අන්තිමට මතිपना හිමිकाමයි අද අන්තිමතවසති කියන හෙමිකමයි අතර් වෙනසර් සිදවෙච්ච ේවල්ටික හිමිකම් මෙෙනස්ීම ප්‍රකාශණය දාන. එන මේක මන දන්නේ ලම විස්තරේන ඊඩ පස හිමිකම් ජාදික ම නිකන් ැම්ම සාමාන්‍ය කොටස් ප්‍රත්ථ ගണ සංචත බොදු සංචිත පුළලුව ්‍රන්ධ ගත්තිපිය ක් කල එකකතු න එකතු කියලා. එද දේවල් ට നනකම් විද සිදු විච්ච ේව ොක්ක ැන දා නමේ. ආරම්භ ශේෂික මෙත න දාග යා. ලා ංශක අු කරන ු ලා ේ ්‍ර ග පි ට එකතු කරන ප්‍රත්ා රන සංජ එකතු කරන අනන්න ක්කම එකතු කල්ලා ලෝසිම් පලස් ටි රගෙන එතකොට මෙතන එන අන්තිමටිකට මොකද කරන්නේ. මේක එන අන්තිමටික මෙන්න මේකේ අන්තිම කොළම්කේදානු හිමිකම් මෙනස්සී මේ ප්‍රකාශනයට දානු. ඊළඟටපියනවා වගකින්. Quan म ග ොවන හ ंगम वागකम කිය න්නේ සාමානने ග वाක बैंकු පුළුව वाගේ න්න ළුව ග කීම් හිම ජත ිය දම් रााइ මන හरी කෙටිකාलीने කියන්න කැටिकालीने नया ගෙව යුතු आදම් බदु අන්න ඒ වගේ දේवाල් අප जගम वाක න ඔක් තු හම මුල හිමකम කීම तो මත दिया ගන්න මෙතने दि මුලු ත්කම් සහ මුुලු හිමවිකම් हाහ वाකීम ඇින්න න යි ොඩල්ලමයි කරන්න තරදී ත්රේ මතර දනවා හම කරන්න හරිනම් ගැලපෙන් ඕනේ හැබැයි මෙට ලොකුට කැල්ුලේෂන්ලට කාලයි ගතකරීමනක් මම ගොඩක් රැකමන් කරන්න හැබැයි ැල්ගුලට ය හිද ඔගලන්ට එක ලොකු ප්‍රශ්නයක් ව න්නෙන තරපුතේ මගතතියාගන්න සමාගම්වල ගැපිරිටික කරන්න කලින් මේක තමයි ෆෝමට්ටක යි මේකට චි ජඩි වස් මාල්ට කරන්න ුලක ප්‍රශ්නයක්න හැබැයි අනිවාර. वि आयं प्रकाश ोंने मूल प्रका ों एकहान मलाने है में सठन सा प आनिमार रहे पවැ पनी मानिमार प पनी मानिमार रहे ගේ में सान वाला सा धने का अनििमार्य හ साटහन एक වෙනतादाया साठහन देख बदु पෙरा शुद्धलाේ ගणය කරනේ पහත සधान दम අඩු කිරීම में පसුවनी ගේ वालाට दाला මේ කරන්න පුළුවන් එතකොට මේ තමයි මොකක්ද සමාගම් ගානේ අහන ටිකේ ෆෝමට්ස් ටික රයි ප්‍රකාශන හදන්න ඕට විදිහ මොදේක දැන ගන්න පැමේකට ඇන්නගලි හරි මමද වාලට පෙන්න්නන්න ඇත්තම මුල්ල ප්‍රකාශන ටි ඇත්ත සමාගම් ලායෝ ගිහිල්ල පෙන්න්නන්නම් කොහොමද ගන්නේ යන විදිත් එක්පුදේ මුලින් මේ යන්න ඔයාලා Google එකට රයි් उ उ स कामा है नि गूग केच कामा है गन सीसीला सीसीटल के मकाद में कलब स्टॉक एक्च कलब स्टॉ एक्चें सीसीडल मकावा यहां पन मेतामाई ॉं पोल खलाटा पोले ैतुක समाගंवाල मू्य प्रकाशन ඕනම के नेट බලන්න පුුව एक ना फिगर्स आटपात කියන්න ब आमे वा में හमेवा बालाने को मदा भी हैම ब देख में क नहीं है दम मखदकरण सीएसी िलापूते में right? right? में कंपेनी सर्च කියले काती ट्ाइ कंपनी सर्च केले तीन मुख निका मूलि अकुरागान को ाइ और निका अुरा गहाला मैं लिस्टे का के न में मैंतीने मन लिस्टे මේ තමයි මේ के लाइස්තු ගත සමාග මේ බල ගොඩක් තියෙනවා में මුල ඉදල තියවාබලන්න लाइස්තු ග සමාගම් බ्राउन्स තියවා මේ काගස් තියෙනවා सलो बेवरेज් තියෙනවා में स ग््ररेन एවटस මුු අ ABC ඉද තියෙන ाइ सिन हो ंटस ाइच डब्रसी सटन डवලपब बैंक में कළबोि होल्डिंग ඕ එක තියෙන कමर्शल बैंक ලොක ලෝ කම්පැනය කොමටි ති. දැන්මම මේකෙන් කම්පැනිි දෙකක් වගේ අරගෙන ඇත්තනම පෙන්න්නන්න මේ ප්‍රසිද්ධ කරන ූල ප්‍රශය කියන නොකක්ද මොද ම මේ වැටික කියන්න පුතේ මේක ඔලුවට යන් නෝනේ කන්ස්ේ කොලුවටය ොනක නැත්තන් කටපාඩමගේ ගිරවාාවය කියහල විභාගලියන්න නබ මේක වුමතර දනමතර දන ැබෑ හරි. අපි මුලින් යම් බලන්න මම මේ ඒ කන්ස් පෙන්න් ලෙක් කරන රයි ඒ කන්ස්පෙන්න් හොටස් බල ඒ න්ෙන්න් හට. म हम लाලන්නने मूल प्रकाशना एक कंन सिलेक्कर हमते बोड्डा पहलाे අन में कंपनी प्रोफाइल चार् ला फाइनेशल खिला ැ न कම ोि හरे ही ल आपराज आप කියन को බලන්න तो इ मैंන්න फाइनेशल्स गहाම में එ श विश्व विषिए का रिपोर्टे දना में वि दට දහनाම दට मैंने दाස दाහ मैं ඔක්का मेෙනවා අප अंतिमे का බलह මේ क्लिक करण क्लिक रहाका වෙले ර ඔන්න නවා फाइनेशल स्टे ाइ මේ के පුත में මේන්න फाइननेන්शल स्टේට් මන වේ මේක නමති න්නමකද रिपोर्ट් पोर् එොට नුවर रिोर्් කියන්නේ ඔක්කමටඒන්න මේ සමාග में මේ කාले විච්ච හැමදීම ඒන්නේ වෙනस्विච්චදේවල් අලුතෙන් ඩ්වෙච්ච දේවල් හදපු ගोल्ඩනගගේ හදපු පोෙक् ක්කමද . ම රන්න හම න්න . ම फ . ෆ පොෂ අන්න සර්ජ් කරට පස්සේ මට එනවා සර්් විසාෂ්ටිකක් මේ ම එට කරරේ යන අට එට කරර අට යනවෙන්න එට කර අට යන යි යි නඩි රිිපෝට් ිගින් තම ඔඩි කල තිය යි මත් ්‍රේනගේ ි. ඉට පස්සෙ ඔන්න එනම ෆයින්ල් පොසිෂන් එක මේේ තියෙන්නේ එතකන මේක පට ගන්න මෙෙන් මෙ ත ඉඳද න්න. මේ තමයි පිටුව එකක් සිේ තිස්සට ඉදල පටන්ගන්න මෙන්න බලන්න මම්ම දැන් නිිකටට පෙන්න්න යන්න අපි කතා කරමොකොදද ලාබ හෝ අලාබසාහ වෙනත්ති ස්තීරන ආදාම් ප්‍රකාශනයමොකදමතර තියෙන් මෙත තිනො ස්ටේන් පොිටෝ ලොස්සන් අද කොප්‍රියන්සිී ක්ක මේ එකක තමයි මෙන්න මොනිීම පටන්ගත්තමේ රෙවනි දැක නොටක වෙනස් සොඳ එක සකහන වෙනස්මයකැකි වේ මේ වල ලග ගන්නේ පායෝගකවෙන්න හැබ ඒ ඒ හිතන්නවා අනික බලන්න මෙන්න රෙවනිිය ने टैक्स नेट्रव पा हुवा पास मैं ्रूक कंपनी के लिए देखते हैं को धन्य पाजानिकम बने में 10तीन में 5 मिलियनन कि व बिल पहाल ाइ होने का बूलामा में हो के काभु है मैं प्रसिद्ध करलती है हारी मैं अ इंका मैं अ इंकावा नोटट दल में इंटस स्टफ कोस डिप्िसेशन मोडाइसेशनमि मेंधंिका दल ප ඉංකම් එක දාර තියන මමුල්්‍ය ආදයම් ද මේ මේක තින කලසිිකේන් ලොකටඉන් ොම පෙන්න්නවාට ඉටබස්වෙන්න යනම බ පෙරලාේ පොෆීට් බිෝ ටක් වෙන්න බ බදු තිය නොම බදු පසුලාබය තියෙනවා ඉටබස්ස මේ තවයියටට යන තවයියටට යවා අද කම්දී ඉන්කමියන් විස්තතිරන දායම් දැ දැනට යාදාාන් එකයි ප ිස්සර හට තව යන එක ගෙනගන්න න යි ස් තිේ ඒ තමයි ආද ප්‍රකාශ ට න ොද ේ న පසි කියන ල අත් ්‍රකාශ ල තිීන වත්කම් වත්කම් ටට දී තියනෝ මොකදද ජ න න ත්කම් ජ න ට තු ගරන මේ ාවිත යිති ඇති වත්කම් ට තව තියන බුති අකෘ්‍ය වත්කම් තව ආයෝජන ර ත ගේ තියන දනට න්නෑ से तो चार करना आलो से तो ्रे अदस नाए गह हो मैं गुड़ा जाती न खाण ैसे जांगम वाद का इ पा से मैं नहीं मी काम सावाग की में बेदिलती है न मैं मैं इपा से जांग नना वाग की में जांगम वाग सीएसी रिस्टे केलो बुलाद मो ना हा प हारी ता नम ता लम को අපි බලමු ොත් දැම හොටල්ස් කියන්න සවිස් එකක්නෙ අපි සාමාන්‍ය බඩු උන හරි විකුණන එකක් බලමු කාග කාගිල්ස් බලමු රයි කාගිල්ස් දන්වන හරි ගමෙන් ඇවුවපෝට ෆන කියම ව රිපෝ් ඉට පස්ස ඒත් සර්ච් කරන්නකොර්් කරන්න ෆනන්ල් පොසිෂන් එක එම සර්ච් කරම් ලේසිිය ොන්නගේ න පහට හලි හරි මේ තොඩිත් කලතින කේජග ඔන්න ගියාන පස්සේනවා පයිනන්ශල් පොසිසින් එක උන්ට ගියෝතෙනවම මෙන්න මේ අපි කියපෝ විස්තීරන අධය ප්‍රකාශනේ අආධයන්තින කොටෝප් සේ කුුණුන් පිරිවයි දලාවය අනෙක උතාදා මෙන්න नाम वि में वेद हैरी में पव पारिपाल परिव वि्यदम आने पुत्विदम इट पा से मैं इसहड की यहां पते मूल्य आधसा मूली विधम हता मैं क्लासिफा करनेद मटगा न से बा पर में बादु बाु पसुला पा पेनवाने कैपा से में आद कंपियनसी कं बलदानमे रिवेल्यवेशन प्रत्याकारण चुरीियल के बलन प्लास सेंटरती इट पा से मूल तात् प्रकाशने में ऐसे्स න් කරටසේ ජංගම නෝන වගකි වත්කම් එක බෙදල ති නො ලස්සන්ට මේ මව කිව්ෝවාගේ ඉට පස්සේ ජංගම වත්කම හැමකට නෝට සි නොේ බලන්න නෝට සි ෝඩ නෝට් එක න්ට පෙන්න්න මේ ඊට පස කෑශ් ලෝ එක තියන මුදල් ප්‍රවාාපකාශ වෙන නෝට්ස් මුලිින්පතියෙන්නේ අ අපේ වගේ වනේ වේ කැල්කුලේෂන් වේ මුලින්පති යන්නේ අරපතිපත්ති වගේ දේවල් ඊට පස්ස මමනිකන් කැල්ුලේෂන් පාට එක පෙන්නුවෝල් මේ බලන්නම මෙන් අද ඉංකම් මේ බලන්න වෙනත් තාදාෑයම්දැ ඔයා දැන් කරනවාගේන මේ වෙනත් අතාදාෑම වල මුලිම් එක කවු්ටි ොලික ැ කිය නවා ඊට පස වෙ වන්න මේ වෙනත්තා දෑම් වෙන වෙනම පෙන්න්න නො වෙනවෙන්න ම ඒක එකතුවෝගීයද දෙදස් හැට හතරයි වෙනත්තාදෑම් වල දෙදදා සියක එකක් දවූගීයද දෙදදාස් හැට හතරයි මොද කරන්නේ ඊට පස්සේ පුත ඔන්න බල උඩටගේ යාට පස්සේ වෙනත්තාදෑම් කියලයා කිය අද්දාාලතිය නොද වෙනත්තාදෑම් කියලයා කිය අද්දාාතිය නොද බලන් දැම්මවාට ප්‍රායෝගිකව කියල දෙන්නේ මෙන්න දෙදදාස් හැටා තරයි වෙනත්තා දාෑම්මේ. අරෝ ඔයා කරන ගානම දමයි ඔයා මෙතන සටහනේ දාලා අන්තිමට එකතුවක් කියෙනවනේ ඔයා ඒ එකදුව මෙතැන්ට දානවනේ ඉදි මේක මතමයි ප්‍රායෝගිකව කරන්නේ මේ තමයි මම අඩ පෙන් ප්‍රායෝගික ගිනුම් කරනේ ප්‍රායෝගිකම ඇත්තනම මේ සමාගම් ගන්තියෙනවා ලංකාව මේ විදිර මහදනවා. ලංකාවේ යිස්ග සසාගම් ෙසි හැත්ත පහක් ප තර හැමවුරත්ත මේේ හ දනවා යි ට ට අත ප්‍ර ිට ගොඩක් න ඒ හන් න ප්‍රවට මිට කු ටි ප න්න බ හැයි යිස්් ග ු සමාගම් ේ කියියන එක ඕන ෙට හල ලන්න රු යි දරම මේක වෙලෝත් මේ කසිේ දොලහ මලියන කියැන දහස්සාාවට පස බිලියන කසිය දොහයි ආද මම කියන්නේ මේක ප්‍රායෝගික දෙයක්ම්. මේ සමාගම්ම කියලාි ඉගන කරන්න යන්න පායකද එන්න ඔන්න යදිහට තමයි ෆෝමට් ටිකවා දැනගන්න නේ ඉඩට පස්ස අප යාම මොකටද ගැලපිරිටිකට වැදගත්ම ඒරයකට හරි උොතේ ඊළකට දැන් අපි ගැලපිරිටි කරන්න එබේ මං මොකද කරන්නේ මම කරන්න ගැපිලෝක් කොමටි මතිර ද ලන ොලින්ද මුලින්ම මුලින්ම අපි හැමෝමදන්න මොකදද තොක ගැලපීම තොක ගැලපීම අනිමාරෙන් ගානකට යනවා රයි? ොක ැලපීමේන. ඊළඟට දෙවනියක දෙවනීර කරනවා ආදායම් බදු ගැලපීම ආ බද අද බද ගැ පිල්ල ෙන මිල් යන්න එන්න පුුවන් කැලපි ඔක්කොමටික් ළඟටමොකක්ද. ළඟට ගොඩම් මෙනවා එල්කේස් දහසේ මොනො අද වත්කම් ඉවත් කිර වත්කාම් ඉවත් කිරීම එන්න පුළුව. ඊළඟට වත්කම්... හුවමාරු වත්කම් හුවමාරු කිරීම ඉඟ ඊළඟටයි වත්කම් ශය කිරීම එවිතරද. ඉළඟට වත්කම් ප්‍රත්‍යගණනය වත්කම් ප්‍රාධ්‍ය කරණය ර මෙන්න පුළුවන් ගැලපිල ඔක්කව කියන්න ඊළඟට වත්කම් මිලට ගැනීම වත්කාම් ිලට ගැනීම මතකන ප්‍රමි කරනට මටක් බැතමම් ප්‍රමිතික කල කර කගන ග කරන්න ඊඟට ඊළඟට අටවැෙන EF සහටF ගැලපීම අට සමහරි පුළුවන්නම් අට වීඩ එකින් බල්ලලා බල ගන්නකුලා හතයි රද අටතමයි ගරන්න කිය ඊඟට ඊළඟට බැංකුනය පොලි බැංකුනය පොලි ගැලපීම ඊළඟට පොලි ආදායම් පොලි ආදායම් ගැලපීම ආදදාම් එන්න පුළුවවා ඉළඟට එකොලහා සංචිත මාරු කිරීම සහ ප්‍රත්‍යාගණන සංචිත සංචිත මාරු කිීම සහ ප්‍රත්‍යගණන සංචිත ඊළඟට වගකීම් සහතික සහs තිස්හත සම්බන්ධගැලපීමම් කම් සහතිිකසාහ එල්කේස් තිස් හත සම්බන්ධ ගැලපී. ඉළඟට කාලපරීච්චේදයට පසු සිදුවීම් කාලපරිච්චේදයට පසු සිදුවීම්. ඉළඟට දාහතර දාහතර කල් බදු කල්බදු පහලව පහලොමකක්ද උපචිත සහ කලින් ගෙවම් කලින් ගෙවීම් ලැබී මොක්කම හොදේ දාසය දාසයට එනවා කොටස් නිකුතුුව මේවැතුේ කොටස් නිු තුලි නොක්කමතා කරනවා දා හත දා හත? බොල අය සහ අඩමාන නය බොලන අය සහ අඩමාන නය දහට නවා එල පාරිස් පහලව එ පාරි පහලව ද නමය ද නමය විකිනීමේ හෝ ආපසු එවීමේ පදන මත විකිීම පදනම මත තොග විකිනීම. අන්තිමටම කතා කරනවා විස්ස වැරදි නිවැරැදි කිරීම මෙන්න. මේ තමයි පුුතේ සාමාන්‍යයෙන් සියල අනුවක් විතර මේ තයි එ මේකෙන් ඇයි ති චූටි එකක් දෙක් එන්න බුලො මට හ පසම් ඇර කන්න බැහැ හැබැයි. මේ ඔක්කොම ටික දන්නවා කියන්නේ ලකුන් විස්සෙන් දා හතක් දහටක්නං අනිවාරය ෂුවර හරිද හරි දැන් අපි එක එක යමුකු මේ වැඩේට යි එක 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 ඉර කරගෙන යමු ම ඉවර කරන කොට හරි ගාන දාගෙන යන්න යි පලවෙනි එක මොකක්ද පලවෙනි එක තමයි පලවෙෙන එක මොකක්ද තොග ගැලපීම තොගගලපන්න න්නේ දැම්පුතේ හොතන මතක තියාගන්න අපි මේ මොකක්ද කරන්න කියන හරියට ඔලුුවවිට දාගන්නවා මට කියන්න තොග කියලා ගිනුමක් තියෙනවද අපේ ගිනුම්වල තොග කියලත් ගිනුමක් තියෙනවාද හොක කියලා ගිනුම පවත්වාගෙන යන්න සාමාන්‍යයෙන් පවත්තාගෙන යනවා ප්‍රායෝගිකව හැබැ ඔයාගේ ඒලවල් ඉදි අපි පවත්තාගෙන යන්න. තොග කියල ගිනුම්ම පවත්තන් ගන්න අපි මොකද කරන්න ගැනුකිල පවත්තාගෙන න්න යි. එතකොට ඇයි මේ තොගයක් කවශ්‍ය පුතේ ඔයාම ගිනුම්මලව අපි දෙන්නේ එක ගනු දෙනුටික සටහන් කරගෙන යනවන හැබැයි? අපි තොග කියලා ගිනුමක් තියන් යන්නන්නේන අපි ගැනුම්තියන් යනවා අපි ගැනුම් කියල තියගෙන අනවා. හැබයි තොගේට ගිනුක්න යි ය ිලදීගත්තම තොග ගෙනුම හර කරනවාදන. ඔ මිලදීගත්තම් මොකද කරන්නේ නයහිමි බැර ගැනුම්හර මුදල් බැර ගැනුම්හර අන්න. එතකොට දැන් අපි කාව තිබුණනේ තොගයක් අපි ගත්තනේ තොගයක් ඊලඟට අපිට ඉතුරවෙච්ච තොගේ ගිනුම්වල නැත්නම් අපි මොකද දැන් කරන්නේ. ගිනුම්වල නැත්නම් අපි මේ කාලපරිච්චේදේ ඉවුරුුණාඩ පස්සේ මොකද කරන්නේ ස්ටොක්කවුන්ට එකක් දාගෙන. තොග ගණනයක් දාගෙන අපි තොග ගණය කරනවා. ඒක අයන සාමාන දැ ඔඩි ෆර්මල්ටහෙම යොත්්න්න ඔඩිටස් ල තින්නවා ඒක කෙසේක ඇවිල් තොග ගැනගැන ඉවර කල අන්තිමට කියනවා මෙන්න දැනට තුනයි තිස්සක ඉතුරු තොගේ වටිනාගම මෙච්චරයි. ඇ සමරට තුනයි සක් ගන්නට පස්ස ගන්නනවා තොට අරමැද වෙච්චටි ලපල තුනයි තිස්සෙ ගන හොයාග. අන්න තුනයි තිස්සක තොගේ හොයා ගත්තා. දැම්මොකද කරන්නේ දැම් ගිනුම්වල ලෙජරගේ තියාගෙනකි හිල්ල නෑ. ලජරෙ අප යාගෙන කිල තිෙන ගැනුම් කියලා හැබැ මුූල ප්‍රකාශන හදනකොට අපි හෙම කරන්න බෑ. අපි තොක තියාගෙන නො මොකෙද. අපි පිරිම ගිෙනුම් කර පැත්තෙන්න තොක තියාගෙන म अी गिनु मलती बनतनाम अी दरगे गैनला ए तो ग गलपा कह तोनने क तोनने आधनाता अीता तो अी देखा कीनाता तोगे पिरीवावा का, का ने वीडियो टेम रूप का लि ल न डिस्क्रिप्शने के टेलि र का सब्सराइब कर ो ंग वीडियो के दाना नोटिकेशन र तो ग पिव पि වා शुद्ध उपल आगे ය र पिරිव नाවා ශුද්ද උපලප්ද අගය තියනවා. දැ මන් දන්නෝ ළමයි කටපාටම මේක දන්නවා මොකදද අපි කියනවා මොකදද පිරිවැයට කරන්න කියලා පිරිවැයට අපි කියනවා බිකුණුම් පිරිවැයහි අවසාන තොකය අවසාන තොකය පිරිය ධන විුණු පිරිවේ අවසාන තොකය? ලෙස සටහන් කරයි එක ඇන්න පිරිවැඩ තමයි සටහන් කරන්නේ ශුද්ධ උපලත්්තියගේ පිරිවැඩුට අඩුනම් වැඩි වෙලාවටද මේ මංකතාර වැඩිනම් එම් පිරිවැට තමයි හැමතනම සමටහන් කරන්න මොකද කරන්නේ ශුද්ධ උපලප්තියගේ මේකට වඩා අඩුනම් විතරයි අඩුනම් විතරයි මෝල්ලිය තත්ව ප්‍රකාශන ඒ අවසාන හොගේ ල මොකදද සටහන් කරයි සටහන් කර මම කියල දෙන්න හේතු නික කටපාටම වගීල්ල වැඩන්නේන. ඉට පස්සේ මොකද කරන්නේ. මෙම වෙනස වෙනස වෙනත් බියදමාක් ලෙස සටහන් කරරයි මොකද මේ කිය පුතේ හොඳර බලා හඩපානෙන් ඔලිවිදියන වැඩක්නෑ. අපිට කියනවා හොගේ පිරිවෑ විුණ පිරිවෑදාන්නලු සුද්ධ පළත්වයගේ පිරිවෑරට අඩනම් ඒක දානලු මුූල්ලේ තත්ත පකාශනය අවසානතෝගේ කිය වෙන සදානලු වෙනත් යුදමක් කිදිට ඇයි. පුතේ විකුණුම් පිරිවය කියන්නේ මොකක්ද. විකුණුම් පිරිවය කිය කියන්නේ බාන්්ඩයක් විකුණනකොට දරන පිරිවෑ ඒන්නේ විකුණුවු බාණ්ඩවල පිරිවෑඇත්තට. විකුණපු බාණ්ඩේ පිරිවැෑ කියද. ඉතිං ඇත්තටම විකුණොපු බාන්්ඩේ පිරිවැයි කියද. විකුණුම් බාණ්ඩේ පිරිවැෑ කියන්න ගන්න ගන්න කියපු ගානන. එහෙම කියල සුද්දු පලද්ධයගේ අඩුුණා කියන එක අපේ ගත්ත බාන්්ඩේ පිරිවැක්නවනේ. විකුණුම්වලදී අපේ හැමදිස්සම ගන්නේ? විකුණන බාණ්ඩය මොකදද ඒ බාණ්ඩේ පිරිවැකීය දෙකන ඇත්තරමඒ බාණ්ඩය ගත්ත පිරිවැය ය ගන්න ගියපු පිරිවැය හැබ ඇත්තටම සුද්ධපලක්්තියගේ අඩුවෙන්න්නේ ඇයි දෙ අදම බාණ්ඩය කර අදම විකුණුවත් ශුද්ධපලත්තියගේ අඩුවෙන් න්නේෑන බාන්්ඩයක සුදතුපලත්්තියගේ පිරිවැඩොඩ අඩුවෙන්න්නේහි අපි සාමාන්‍යයෙන් කාලයක් පවත්තාගෙන යන හින්දා. අපි මාසා හායකට කලින් බාන්්ඩයක් ගත්තා. විගුණන්න බැරි වුණාව අන්නඒ එක නිසා ශුද්ධ පලන්තියගේ අඩුුණා හැබ එහෙම කියලා මේ බාණ්ඩේ ගණ්ඩ කියමු පිරිවය වෙනස්ව රනෑන. අන්න ඒ හේතුව නිසා නැත්තම්බති කක්ලසිිපිකේෂන් රෝග එකක් වෙනවා. එකෙන් අපි සටහන් කරන අයිතම වැරදි වෙන්න පුළුවන් මොකද කරන්නේ. ඒක නිසා පිරිවැෑ තමායි අපි හැම වෙලා විකුණුම් පිරිවවැෑ ධදානන්නේ ශුද්දු පලද්ධයාගේ අඩුන් එක මුූල දත් පකාශය දන හ අර විකුණුම් පිරිවැෑගේ ලාප ලියනවන දෙවනට. විකුණුම් පිරිවවැෑගෙන ලියනවාන අන්න මේ විකුණම් පිරිවේ පෙරවැඩක් කොයා කරන්න ඔන කොද කරන්නේ ඒක ඔයා ආරම්භක තෝගේයදානෝ ඒකට දාන ගැනුම් දානවා ඉල්ලඟට අවසසාන තෝගගේ තමන හරි දන නම්ම එකක දාන්න. අसा हिන්න को पिරිवय දහदाईලා शुद्ध පලත්යගේ නमදාහයි කියලා මොකද කරන්නේ මේකට දාන අවसाනතුගේ කියලා දහදා मूල्य තත් प्र්‍රकाශන जගම වත්කම් ගහ ඒ तोගේ කියලා දානමගද නමදා මෙ න නमදාහ තියෙනට ටැलिද बලस्थ आधयම් प्रकाशने දदाहाई ූල දත්්‍රකාශණය නමදාහයි තැලි වෙන්න මොකද කරන්නේ. තැලි කරන්නඩෝල මොකද කරන්නේ. මේ ඊළඟ දහදාහයි, නමදාහයි, වෙනස දහ අපි දානවා වෙනත්වියදම් වෙනත්වියදම් කියලා දහ. රයි අන්න එත්තකොට තමයි මේක සමාන වෙන්නේ එන ඇත්තරම මේ කටපාඩ වෙන් දානගක් නෙවයකි. අපි ඇත්තටම විකුණුම් පිරිවැට දැ මේ බාන්්ඩය ගණන්න කියපු වියද. ැබි ඇතටම පවත්තාගෙන යන්නේ මේ බාණ්ඩේ අදට සටහන් කළ යුතු පිරිව සටහන් කළ යුතු පරිවෑ මොකදස්ටානන් එකක තියෙන්නේ පිරිවැෑ සහ ශුද්ධ පලක්තියගේ දෙකින් අඩුවගේ අපි මේ වකරා කාණ්ඩම් අයිතම් කම දෙකත් කරා ගිය පාර්වීඩිය එක අන්න ඒක දැම්ම අම්මුදායකි ඊට මස්ස මොකද වෙන්නේ මේ දෙක අඩුුවන ද මේ ගත්තද වඩා දැන්ක් තියෙන පිරිවවැ අඩුවයි ඒ තුරුදදා ඇත්තටම මොනගිය දමක්ද ඒක වෙනත්වය දමක් එක විගුණු පිරිවන්නවේ ඉහෙනං ඒදා හා වෙනත්වය දම කියලා දැන් ඔන්න හො තමයි මොකක්ද තෝග ගැලපීම කරන්න මේකඉතින් හරි ලේසිට ළමයි මේ මේ ඉති තො තෝ ගැලපියීමම් ඇරත් දන්න බෑ හොඳේ ත ගැලපීම කියන් හරිම ලේසි කැලපීම හරි ඊළඟ දෙවන එක මොකදද අපි දෙවන එකට යම් ඒ තමයි ආදායම් බදුයි ආදායම් බදු කැලපීම එතකොට මේකෙදී දැන් පලවෙෙනියකිඉවරයි පලවෙෙනයකඉවරයි ප්‍යනෝ දෙවනියකට මොකක්ද ආදායම් බදු ආදායම් බදු කලපන්න යන්නේ. හරිකි. දායම් බඳදු කල වන්නේ යන්නේ හරි මොකද මේ ආදායම් බදු කතාව මෙහෙමනි පුතේ සාමාන්‍යෙන් සමාගමක් වුණ හම් බදු කිවන්න ඕනින් සාමාන්‍ය සිර විසියටටක් වගේ තමයි යන්නේ රයි් එක වෙනස්සේ නම් අපේ ඇක්ට එකත් එක වෙනස්සේරම් එතකොට මම අඳරෝ මෙන්න මේ විදිර දෙයක් ර සාමාන්‍යෙන් වාදාන ආදයම් බදු කියනකිවනි සටහනද අද බදු ගැන තුන්ගෙන සටහන මං මෙන්න මෙහෙකා කන්දිනු මේ මොකක්ද මේ තමයි හතරයි එක නැත්තං අකුරෙන්මල ියන්නංකු මේ තමයි මොකක්ද වග උපන්දිනේ කවදද අප්‍රේල් පලවෙනිද හරි මෙන්න අන්තිබදාව සමොකදද මාර් මාර්තු තිස්සකවෙන්න අප්‍රේල පළවෙනිද කියන මොකදද ගිනූමාර්ෂය ආරම්භ කරන තැන මාර්තු තිස්සක කියන මොකක්ද ගිෙනුමාර්ශය අවසාන කරන තැන මං මේක බෙදනවා හතරකට යි සොයි කෑලි හතරකට ගැන මේක තුනකට न जूनीति है जूनीति है नता यलट सक्टेबरती है लट डसपर मति से क माद्य में मा करें මම කරේ අපේ ගිනුම්වර්ෂය කාර්තු තුනකට බෙදුව කාර්තු තුනකට බෙදුව මෙන්න මේ තමයි එක පලවන කාර්තුව මේ තමයි පලවන කාර්තුව මේ තමයි දෙවන කාර්තුව මේ තමයි තුන්වන කාර්තුව මේ තමයි හතරවන කාර්තුුව පුතේ මතකතියා ගන්න මතකතියා ගන්න සාමාන්‍යින් ව්‍යාපාරවල ආදායම්බදු එකන ගවන විදි දෙයක්ක්තියනවා සමාහරයේ ක පාරගෙ වනවා සල්ලි කාරයෝ ඒමාාරගෙ වන ඒනර බිලියන ගානකව හිතන බිලියන සයයින තැක්ස එකසියට විසි අටයින බිලියන විසිටක් තැක් නිකා තන බිලියන සීයයිනම් ත් ප්‍රොෆිට්ට කලාබය සි විසිය ටක් රුව හොර හැගෙන් තැක්ස්ෙවන්න හැගෙන ඉන්න යට විසිට මොකද කරන්න බිලියන විසිට ඔයා ටැක්සක විදිීරගේ වඩු. හැබැයි එක පාර ටැක්සක ග වන කොට ලේසිද ලේසිනය එතකො ගොඩක්කා මොකද කරන්නේ මේ ටැක්සක කාර්තු වශයෙන්ගේ වාගි නවා කාර්තු වශයෙන්ෙන ඇත්තර මං ඔය ගියපපුක් සි හි්ගේ සමහර කම්පැණතියන කාර්තුමය වශයෙන් පවා මුූලි ප්‍රකාශන දාන මොකද කරන්නේ ගොල්ල පලවන කාර්තුයේ ප්‍රොපින්ට් බල පල කාර් පේ ට ව. දෙවන මල දෙවන කදග වනු තුන්ගනි ල තුන්ග ෙත්්ග වනවා රයි් හතරනක බල හතර වනිකකිද ගිය වනවා හැබයි ප්‍රශ්නමකදද හතරවෙනි එක දැන් අපේ මාර්ත තිස්සකටනේ ගිනුම් හදන්නේ ේ හතර වන කාර්තුයේ ගොඩක් වෙලාවට පේමට එක ගෙවන්නේ පස්සේ ගිනුම් හැදුවට පස්සේ ප්‍රතිපාදනය ඒ වෙන්කරාඩ පස්සේ මොක්කද වෙන්නන්නේන ගොඩක් වෙලාවට කම්පැනී මෙන්න මේ පලවෙනි තුන ගෙව්වන ගෙවනවා හතරවෙනිියක මාර්තු තිස්සකට ගෙවන්න ගෙවලන මොකද කරන්නේ හතරවෙනියක ගෙවන්න හැබැයි හතරවෙෙනියක අප වෙන් කිරීමක් කියලා දාගන්නවා ඉගෙන ඇත්තරම ඕොකද කාර්දුවය ලක්ෂ ගේෙවමේ ක්ස තුනක් ගෙව ලක් සහද ගෙවතු මේ ගෙවන තාම හැබැයි අපි දාගන්නනෝ ලක්ෂ හතරක් පහක් විතර ගෙවන්න වී කියලා පොඩි වෙන් කිරීමක් දාගන්නවා අ දැන් තේරුණන එතකොට ඇතන මේ ගෙවන්නේ ඇස්තමේන්තුගත කරලා එකතම ඇත්ත කතාව එතකොට අපේ ආදායම් බදු කියලා ආදායම් ප්‍රකාශනය දාන්න ඕනෙන ඒ ආදායම් බදු කියන මොකදද මේ වර්ෂී සඳහා බදු වියදම මේ වර්ෂය සඳහා බදියදම එතකොට කොහොමද මේක හොයම් මං මෙහෙම ලියන්නකො සටහන් තුන ආදායම්බදු ගොඩක් එලාට මෙන්න මේ ආයම් බදු සටහන තියෙන විදිහ තම ම මුලි පෙන්න්න. පලවෙනි එක තමයි ප්‍රවාර්ථන වර්ෂය සඳහා ආදායම් බදු ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බදු බෙකිරීම ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බදු යි පැංකිරීමටතු ආදායම් බදු කියන්නු ඒ ඇන මොකක්ද මේ අවුරුද්ද බද්ධ කියද එතකොට ස අවුති පද නනිව ත්තන මේ හඳුගන්න මේ අුෘදධ බද දමයි හැබැයි මංවාට කිව්වන මේ හතර වන කාර්තෝට අපි වෙන්කිරීමක් කරන්නකය අපිට හරියටම සීයට සීයක් ගැරන් කරන්න අපි දෙවියෝද නෑ. මේක ගැරන් කරන ගානය ගිවන ගාන තර වෙනස්කන්තියන්න පුළුවන්. අපි වෙන්කරන ගාන වැඩි වෙන්න පුළුවන් වෙන් කරන ගාන අඩ වෙන්න පුුව. එහෙනම් වෙන්කරන ගාන වැඩිවීමසා අඩුවීම මත මොකද වෙන්නේ එතන දී ඕන ඔහෝ අධධිබදුවෙන් කිරීමක් තියෙන්න්න පුළුවන්. එතකොට මට මුලින්ම කියන්න මේ ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බදු කියන එක එන්නේ මොකක්ද උත්තරේ. කාර්තමය වශයෙන් ගෙවනවනං පලමු කාර්තතුනේ බදුගෙවීම දන. හතරවන කාර්තුවේ බද් ඊළඟට ඉළඟ එක තමයි. ගියවර ගියවසරේ ඌන බදුවෙන් කිරීම? කියවාසර අධිබදු වංකිරීම ඕන බද්දක් කන්නේෙ කොහොමද. කියවාසරේ වෙන්කරේ ලක්ෂ දෙකයි හැබ ඇත්තර්ම දෙලක්ෂ පනස් දහක්ගවල. ඒක කියන්නේ ඌන බදු කියන්නේ අප ගියාවුරද්ද වවෙෙන් කරලා නෑ හරියට මදිටික කවදම හරි වියදමක් ඉදිර වෙන් කරන්න පැයි. ඒක කවදු දන්නේ. ඒ ගියාවුරුද්දෙ මදිිපාඩුව මේ අවුරුද් දෙකතු කරනවා. හැබැ ගියවුරද අධිපදු. වැඩිපුරත්ත එක්ක දාගෙන. ගියවෞෘධ ලක්‍ෂ තුනක් දාං ගෙවලදන ඇත්තරම ලක්ෂ දෙකයි. එන ලක්ෂයක් වැඩිපු රහිතාංඉදලා. එහනම් ගිය වසරයක බොරුවට වියදමක් කියලා දැම්මා. මේ වසරය මොකද කරන්නේ ඒ වියදම අප්‍යාය අඩු කරනවා මෙ අධිබදුවෙන් කිරීමක් නං ඒක අඩු කරනවා මේක උත්තරය තමයි කො හට දාන්නේ. ආදායම් බදු කියලා අපේ ආදායම් ප්‍රකාශනය දාන්නේ.? එතට එතකොට දැ පොඩි උදාහරණයක් එක්ක කියන්න දැන් අපිට ගානය දෙන්න පුළුවන් ගෙවපු ආදායම් බද්ද ගෙවූ ආදායම්බද්ධ දෙන්න පුළුවන් ඔයා හිතන් එද්දස් පන්සයේ කියලා ම මේ උදාහරණයක් කිය ආදායම් පත්්ද මේ අවුරුත්ය ෙවපු ගානම් මේ අවුරදය ගෙව්පු ගාන මේ අවුරතය ගෙවන්නේ මොනවට හරින්න්නද ඇත්තටම ගොඩක් කලාවට ගෙවන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුව පසුගිය වසරේ අවසාන කාර්තුුවට අදාළවගෙ වනවා ඊළඟට ඊළඟට මෙම වසරේ පළමු කාර්තු තුනට අදාළව ගෙවුණු ගුඩක් කලාට අන්තිමක ගෙවන්නේ රයි අන්තිේ මේක හරිටම ගෙවෙන්න. එතකොට මෙන්න ගෙව් ආදයම් බද එද්දස් පන්සිය ඔයා හිතන්න පසුගිය වසරය අවසාන කාර්තුට අදාලව පන්සියයක් කිව් කියලම මෙතන එක යන පුතේ ඉත්තු රුටික ෙවල තියන්නේෙ මොකටදද. මේ අවුරුද්දෙ පලවෙනි කාර්තු තුනට අදාලවනි මේ අවුද්ද පලවෙනි කාර්දතු තුනට අදාළව. දැ දැ දැන් මට කියන්න ද මම් මේ කිව ගෙවපු එකෙන් ආවේ. මෙත නි පොට ඉස්සරහටය. දැ මේ විදියට ගිහිල්ල මට කියන්න මේ අවුරුද්ද මේ දාන ගාන හොයාගන්න කොහොමද. පසුගිය වසරේ අවසාන කාර්තුුවට ගෙවලති නො පන්සීයක්. රයි? පසුගිය වසරයේ අවසාන කාර්තුවට අවසාන කාර්තුයේ බදදුවෙන් කිරීම අපි අඩු කරනවා අඩුකරොත් මොකක් දෙන්නේ මෙන්න බලන්න පසුගේ වසරේ අවසාන කාර්තුවට පන්සියක් ගෙවල තිය නවා හැබැයි වංකරලතින හාරසිය පණහා ඒක යන මොකක්ද පණහක මොකදද ඌඩ බද්දුවෙන් කිරීම ඒකෙම අනිපැත් හිතන්න ගිය පාරා අපි වංකරලති න පන්සිය පණහා හැබැයි ඇත්තටම ගෙවලතියන්නේ පන්සිීය. එහෙනම්මකදද පණහාකමකදද අධීබදුවෙන් කිරීම. එහනම් මේ දෙකෙන් මේ පසුගිය වසරේ අවසානකාර්තුුවට ගෙව් පුගානයි ඇත්තටම අවසාන කාර්තුුවට පසුගිය වසරේ. ගොඩගලනික ශේෂපිරි සුමිතියනවා. අවසාන කාරතුර වංකරපු ගානය අතර වෙන සමකක්ද ඒ වෙනසට අපි කියනෝොමකදද. ඌන හෝ අදි බදුවෙන් කිරීම ඊඟට මෙම මසර පළමු කාර්තුතුන හරි. එදදස් පන්සින් දහක් මෙසර මෙම මසර යාදායම් බද්ධ ගන්නෙක හොමද කියලමතිය නොමේ. මේකට එකතු කරන්න හතරන කාර්තුවේ බදුවෙන් කිරීම. මේ දෙකේ එකතු වයනවාමකදද. වසරේ ආදායම් බද්ධ ආදායම් බද්ධ තේරුණන හරි එතකොට තවකක් තව එකක් මොකක්ද මේ ප්‍රශ්නයපුතේ තව විදිකට දෙන්න පුළුවන් ගාන කෝමද මේ ප්‍රශ්නය ගේ පේපර එක හදන කට්ටිය මේ විදියට දෙන්න පුළුවන් එකක් අපි මෙම කර උපචිතා ආදයම් බද්ල ලියලයි මුොගු එතකොට මට මේක කිය දෙෙන ලේ ලේසි උපචිත ආදායම් බද්ධ උපචිත කියන නඇතර මොකක්ද पතන්න මේ තවත් ගෙවන්න තිය ි ත ගෙවන්න තියෙනවා උपත උपචිත ආදාම් බද්ධ කියන්නමකද ඇත්තටම මේ අන්तिම කාර්තුය වෙන් කරපු ටික අවසාන කාර්තුයේ බुුව කිරීම එ අවසාන කාර්තුයේ බदුවෙන් කිරීම එතකොට උපචිත බාද ආදබද සමහර විට අවසාන කාර්තවය බදුවෙන් කිරීම. හැබැයි අවසාන කාර්ය බදුවෙන් කිරීමත් දීට සහර ලඩ එක්ෂැමරිි කියන්න පුළුවන් තුන්විනි කාර්තුයත් පොඩ්ඩක් ගෙවල නෑ කියලා එමවෙෑ ගොඩක්වෙලාවට එතකො උපචිත වවෙන්න මොනද අවසාන කාර්තුවය බදුවෙන් කිරීම විතරන්නේවෙයි අනෙක් කාර්තුවලත් උපචිත බදුව කාරත්න ප්‍රි ද තිප්පොත් හෙම වෙන්න ගොඩක් කළලා වන කාර්තුවල උපචිත බද මේ එක විදිිය එහෙම නැත්තම් කොහොමද බලන්නේ එහෙම නැත්නම් හෝ උපචිත ආදයම් බද්ධ ගන්න විදිිය පුදේ සමහර වෙලාවට එක්සැමිලේ අන්තිම කාර්තු බහවූත දෙන්න මොකද කියන්නේ සමාර වෙලාට එක්සැමෙන කියනවා මුළු බද්ද මුළු වසරේ ආදායම් බදු වෙන් කිරීම කියන කියලා දෙනවා ඒ උක් මොගදද එක්සැමෙන කියනවා මුළු වසරේම ගාන එක පාර දෙන්නේ. වසරේ ආදායම් බදු එෙන් කිරීම දෙනවා ඔයා හිතන්න වසරේ ආදායම් බදු එෙන් කිරීම එක්සැමෙන දුන්න කියලා මේ කාර්තු වෙනවේ දාහක් කියලා? මේ අවුද්ධ ආදායම් බඳුවෙන් කිරීම දාහයි වෙන්කිරීම දහයි එතොර ඒගම එක්සැමිණ කියනවා මෙම වසරේ ආදායම් බදු ලෙස එද්දස් දෙසීයක් ගෙවලා තියනවා එද්ද දෙසයක් ගෙවලතිවා හැබැයි ඒකෙන් එක්සැමින කියනවා මේක හාරසීයක් ගෙව්වේ ගිය වසරේ බදුුවෙන් කිරීමට එහනම් අපි දැනගණ්ඩෝනි මොක්ද ඉතුරු අටසීිය ගවේ මොකටක්ද මේ වසරට මේ වසරට එතකොට ඇත්තටම මේ වසර ආදයම් බඳුවින් කිරීම දාහයි හැබැ මේ වසරට ගෙවලදන කියද අටස එහෙන උපජිත ආදයම් බද්ද කියද දෙසීය මතක දයාගනක් සැමනහම කොයි විදින හරි ටෙස් කරන්න පුළුවන් යි කොයි විදියට හරි ටෙස් කරන්න පුළුවන් එතකොට මේක වසරේ ආදයම් බදු වෙන්කිරීමෙන් අපි අඩු කරන්න ඕන මොකක්ද. වසරට අදාලව ගෙවූ බදු මේක අඩු කරහා මොකක්දවාට එන්නේ උපචිතගා ඔොයා හිතන්න අටටසයයි ගෙව්වෙ කියලා එහෙනම් දෙසීයක්ගෙනවා දෙය තමයි උපචසිිත ම මේනික උදාහරණයක් කිව්ේ එතකොඩ ඇත්තටම උපසිිත කියන්නේ මොකක්ද ඇත්තටම කියන්නේඉති තාමත්. වෙන් කරලා ගෙව්පුූ නැති බදුටි ඒ බදු ගිය පාර ඉදල නැවත් පුලුව ස ල්ලාට සමාකපයිය අවුදෙන් බදග වන්න. දවාහිදන කමොගක් කහරි කම්පැනය දුන්නගේ ඔන්න ප්‍රවර්ථනවර්ෂය ආදයම්බද දාහයි දියවසරේ දෙසීයක්ක් තින අවසාන කාර්තුවයි එක පත් ගෙවල හෙනං පජිතව ආද ද කියද. එදා දෙසි මුළු ගානම් සාමාන්‍යෙන් හෙම වෙන්න සාමාන්‍යෙන් එන්නේ අවසාන කාර්තුය පදුවෙන් කිරීම දීලා. දෙන්න පුළුවන් නැත්තං වර්ෂයේ ආදයම් බදුවෙන් කිරීම දීලා ඒ වර්ෂයේ ගෙවපු ගාන දීලා ඒකෙන් ඔයාට වර් ගියවර්ෂයට අආදාර නැතිටිකු හොයාගෙන ඉතුරු ටික බලලා උපචිත්ත කියදායන්න පුළුව. තර මතකදයාගන්න ආදායම් බදවාවෝත් තැන් දෙකට යන්න ඕන කොහෙද. තැන් දෙකට යන්න ඕනේ එකක් මුළ වසරට ගැලපෙන්ෙන මසරට ඕන ආදායම් බද් දෙේක කියගන්නන්නේ ගියවසරට මදිටිකයින් හෝ වැඩිටිකයි සහ මේ මර්සේවිෙන් කරපුික ගිය වසරට වැඩි හෝ මදිටිකයි මේ මසරරවිෙන් කරපුටිකයි ඒකදානෝ කොහෙටක්ද ආදයම් ප්‍රකාශනයට. දැ ඒක දාහයනම් උපචිතකත් දාහකෙන්න්න ඕන්න ැිවෙන්න ද ඇයිහෙමෙන් ඕන්න ඇතිේ මොතු සේෂ පිරිසුමේ දැන වෙන ගයක් තියෙනවා. ඒකට වැඩිපුරොහෝ අඩුවෙන්ගෙනාග තමයි මේ ටැලිවෙන්න ඕනේ එතකොට උපචිත ආදායම් බදධ පුුති යන උපිත ආය ද කොහමද තමයි මේ අවුරුද්ධේ ඇත්තටම තවකොච්චර ගෙවන්න තියනවද. ඇත්තක කතාාව අවුද ගවන්න බොත් යන ඇැහැවෙන්න මේ අවුරුද්දෙ වෙන්කරපු බදුත් එක බන්නකොට තව කියීයක් ගෙවිය යුතුද ගෙවිය යුතුද යි ගොඩක්ගලාටේ මේ අවුදේ අවසාන කාරර්තිය ආදායම් බදුවෙන් කිරරි වෙන්න කුළු අන්න ඒකදානවා මූල්ලෙ තත්ව ප්‍රකාශනය උපචිත ආදායම් බද්ධක් විදිට. ඉති ඔයවිදියට තමයි ආදායම් බදු කියන ගැලපිල්ල කරන්න එනම් ආදායම් බදුත් කරලා ඉවරයි ඊළඟට අපි අනෝ දේබල පිරිඇත තිකට පුදේ මං මේකි මේ ඊළඳ ගැලපිළි පහම එකට කරන්නේ. එක කියන මොකක්ද තුන හතර පහහය හත. ඔක්කම එක කරන්න මනද වත්කම් ඉවත් කිරම් හුවමාරු කිරීම ශය කිරීම බිලට ගැනීම සහ ප්‍ර්චා ගණනය එත මේ ඔක්කටම කියන ලේසි වචන වාදන්න මොකද පල පිරියතු ප කරන සටහන්න මෙන්න ඔයාල සාමාන්‍යෙන් දාන සටහන අංක හතර වෙන්න මොකක්ද දේපල පිරිත හාප කරන මෙති එන්නේ එක මම ඇන් එක කොහම දෙක දාන්න මුලම මිස්තරයන්න ඕනේ ඊට පස්ස ඉඩ එකනේ පිළි වලට රයි ඉඩන්තම පටන්ග ඉට පස්ස අනිත් වත්කා ගොඩනැගිල මෝට රථ යන්ත්‍ර තිීරන යන්ත්‍ර කාරයාල උපකරණ එම දැම්ම එක තු යි. ස මේ අතබි දෙකට වෙදාගන්න පිරිවෑ සහ සමෝච්චිදශය දැන් මේ කිය එක හොඳට මතක තියාගන්න. හැම වෙලාවම මේ සටහනේ අරමුණ මොකක්ද මේ සටහනේ අරමුණ අපගේ නිනුංකාල පරිච්්‍යයේදය ආරම්භී සිට අවසානය දක්වා වත්කම්වල සහ ඒ සම්බන්ධශයවල වෙනස්වීම තමයි පෙන්වන්නේ? එම් එහනම් දැන් සමහර වෙලාවට ඔයාට ශේෂපිරිශ්වුමි දෙන්න පුළන් අවසානාගිය සමගර වෙලාවට දෙන්න පුළුවන් ආරම්භකාගිය ඒක අපිට වැඩක් නෑ ඇයි මොකද මේ සටහන අවසානක දුන්නත් ආරම්භේක දුන්නත් ඔයා හදන්න ඕනේ ඒ ගිනුම් කාලපරිච්චරයට සම්බන්ධවම තමයි එහම් කොහොමද වෙන්නේ මතකතියාගන්න මේක වැදගත්මද වැදගත්මදේ මොකදද ආරම්භකශේෂ ලබා දුන්නත් ආරම්භකශේෂ ලබා දුන්නත් ඔයාට ලියගන්න පුළුවන් අවසානශේෂ ලබා දුන්නත් ආරම්භකශේෂ ලබා දුන්නත් අවසානශේෂ ලබා දුන්නත් මොකද වෙන්න ඕන කද කරන්න ඕ. සෑමවිටම සෑමවිටම සටහන ආරම්භ කළ යුත්තේ ආරම්භ කළ යුත්තේ කොහෙන්ද. ගිනුම්කාල පරිච්චේද ආරම්භ කරන දිනයමයි ආරම්භ කළ යුත්තේ ගිනුම්කාල පරිච්චේදය ගිනුම්කාල පරිච්ේදය ආරම්භ කරන දිනයමයි මතකතියා ගන්න එහෙනම් මේ සටහනේ ආරම්භක ශේෂය කියන්නේ ගිනුම්කාල පරිච්චේදය හතරයි එකට ශේෂය උදාරයක් ඉතර මේ ගාන හදන්න දෙදදාශෂ දෙකේ මාර්ත තිස්ස ගන අන්ද මේගේ හරිම කියන කොඒක වාසරබල මයි බලවන මේ යි් මේ අවු දේලවකන ළමයන පුල ලබන අවරදවන්න පුලො එතකොඩා හතරයි එක ශේෂය කියන්න මේ ගිනුම් දෙදාශසි දෙකන දෙදා විසයකය හතරයිඒ එක ශේෂය දරෝ යාට ශේෂ පිරිසු මේ අගේ දෙන්න පුළුව හැබැ අපිටඒ වැඩක්නෑ අපි හදන්න ඕන මෙත නිද ලවසාන කියයනක පොහොමාරි යි ඊළඟට මෙතන දානවා තුනයි තිස්සක ශේෂය මෙතනත් එහෙමයි මේ ගිනුම් කාල පරච්චේ දේ දාලයේ පටන්ගන්න දවස හතරයි එක මෙතනයේ තුනයි තිස්සක ශේෂය. එහන සෑමවිටම සටහන ආරම්භ කරන්න ඕනේ මෙතනින් ඊට පස්සේ. සෑමවිටම සෑමවිටම සටහන අවසාන කළ යුත්තේ කොහෙන්ද. සටහන අ අවසාන කළ යුත්තේ ගිනුම්කාල පරිච්චේදය ගිනුම්කාල පරිච්චේදය අවසාන කරන දිනයේදී දෙනද. අන්න එක තමයි කිය. හරි එතකොට? දැ ඒක දන්නවනම් පුතේ මේක මැදට එන දේවල් මොනවද මෙන් මුලින්ම අපි ගන්න පිරිවය. පිරිවෑ කියන මොකදද පිරිවය කියන්න මේ ඒ ඒක වත්කම්වල පිරිවය. ේ පිරිවෑ වෙනස් සවීමක් වෙන්නේ වන අවස්ථාවල දද. පිරිවෑ වෙනස් වෙනවා එකතු කිරීමක් වුණනොත් මොකද එකතු කිරීම කියන්නේ ඇත්තටම මිලට ගැනීමක් වනොත් මිලට ගැනීමක් රයි? මිලට ගැනීමක් වුණුත් එහෙම නැත්නම් ඉවත් කිරීමක් වුණු එක ඇන්න විකිරීමක් වෙන්නත් පුළුවන් නැත්තං හානිවීමක් වෙන්නත් පුළුවන් ඊඟට ඊළඟට ප්‍ර්‍යාගණණය වෙන්නත් පුළුවන් සයතිය නමත්තුම ප්‍ර්‍යාගණණය නම් සයවෙෙන් කිරීම මෙතනට මාරු කිරීමක් වෙන්නත් පුළුවන් ම එක කියල දෙනවා එක කියල දෙනවා කොහොමති කරන්න කියලා. ඊලන්ට මෙතන කොහොමද වෙන්නේ. සය අඩු සහ වැඩිවෙන්නේ මොනවුනොද්ද. ය එකතු වෙනවා අපේ වාර්ෂික ෂය නිසා. වාර්ෂික ෂය නිසා නැත්තං කාලච්චේ දේශය නිසා හිට පස්සේ ෂය ඉවත් කිරීම ගලපනවා. දැම්වෙන්න මේටික තමයි මේ සටහන තුළි ගැලපෙන්න්නේ.? ොතර මතක තියාගන්න මෙන්න මෙතන අන්තිමට එන උත්තරටික මොකදද මෙතන ආන්තිමට එන්නේ මොකදද මෙතන අන්තිමට එන්නේ ඒ ඒ වත්කමේ අපේ ගිනුම් කාල පරිච්චේ ජ නැත්තම් ූල් තත්ත ප්‍රකාශණය හදන දවසට ඒ ඒ වත්කමේ පිරිවෑවන් වල අවසා අනාගේ මෙතන්ට එන්නේ මොකදදන මෙතන්ට එන්නේ ඒ ඒ වත්කමේ ගිනුංකාල පරිච්චේදය හදන අන්තිම දවසට ශයවල වටිනාකම සමස්ථකතු. මේ ඔක්කගෙන්ම දැ මේකෙන් මේ අඩුෙ මේ අඩු කරහම නොද දෙෙන්නේ. මේකේවත්කම්මගේ ධාරනාගය. එහෙනම් මේ මුළු පිරිවැයිග මේ මුල්ලු සමුතිශෂය අඩු කරහම ගානක් කෙනවනි ඒ ගාන කොහෙද දාන්න්නේි. ඒ ගාන තමයි මූර්දත්ත ප්‍රකාශනයේ. දේපල පිරිියත හා උපකරන්න කියන අවසානගේට දා හැබැයි ඒ හරියනෝ කියැන ලොකු ඇචීමට එක ඒක හරියනනම් ඔයා සුපිරිමීටරයක් හොඳදටම හොඳ ඒක නිසා මදකරයා ගන්න ඒක වැර දෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා ඔයා මේ සටහන හරියටම පොර්ෆෙක් කරන්න රයි මම එන්නන් දැන් එකින් එකට එකින් එකට මොකක්ද පලවෙනි එක මම පොඩි වගුවක් ගහන්න කැමති ොකක්ද වගුව හක මේ මගු වගුව හනුව හැම්බලා ර මොකදද මම පොඩි වගුවක් ගහන්නම් ඔගල්ලන්ට මේ ඔළුවට යන්න එතකොට ර වන්දන්නවා මේ එකන්ටගල ඔගුලු මෙහෙම මයින් ැප්ලි ලකෝට ගෙනගන්න ලමයි නවී ඒෙනසකටා එෙක්ක තමයිද කරන්න ද්‍රවාලට ලේසිී මේ විදිර කරහ අපි චාරවල Aවල ස වල අපිලා කනොට ඇත්තරම දරුවට මේ විදිේ තමයි උගන්න්න මේ විදිේර සරල ක්‍රමවලින් තමයි උගන්න අන්න මොකදේ බෘත්තිය විභාගපුතේ ඔගොලන්ට මේ අුරුදු ගානක් තිය අවරුදු ගානක්කි ගෙනග හැ ල්ලු මාසහායක්කි ගෙනගත්තා විභාගෙල වන්නේ හමයි සමහරලාමයි මාසෙන් දෙකෙන් කරනවා රයි සහරලාමයි මාසෙන් දෙකෙන් කරනවා හරි පෑන්කින් කරම කරය ගොලට හම ඒලවල ුත්තහම තමයි ඇ ක ලල් මසන් දෙක මාසෙන් ඒගාන ලමනු තින් හහිර වැඩකරතුවන් හරි මම මේක බෙදනවා තුනකට එක තමයි පිරිවය කොටස ඊළඟ එක සමු්චිතශය කොටස ඊළඟට අනෙකුත් ගැලපිළි අනෙකුත් ගැලපිළි දැම්පේෙනවන හරි පළවෙෙනියක වත්කම් ඉත් වත්කාම් ඉවත් කිරීමවෙන්න පළවෙෙනියක වත්කාම් ඉවත් කිරීම කොහොමද ගලපන්නේ කොහොමද ගලවන්තේ ඉවත් කිරීමදී ලොකු දෙයක් නෑ මේ වත්का විवाත් करරොත් ඉවත් කරන එක මේ පිරිවැෑගේ මොකද අඩු කරන්නේ පිරිවැෑකෙන් අඩු කරන්නේ වත්කම පිරිවැෑ ගාන විතර ඒක කියන්නේ වත්කම ඉවත් කරහම ඒ වත්කම ගත්තකයටද ගත්තගා අඩු කරන්න විතරයි එ නම් පිරිවැ කොටස මකාද කරන්නේ වත්කම ඉවත් කිරීම කරන්නඩ ඉවත් කිරීම කරන්න සමුච්චිත සය කොට සේ මකක්ද කරන්නේ සමුච්චිත ශය කරන්නේ මේක තියෙන සමුච්චිත ෂේතික අඩු කරන පුතේ සමුච්චිත සයක කියන්නේ මොකක්ද සමු්චච සයකන්නේ ගත්ත දවසින්දල විකුණන දවස වෙනකම්ම තකොට මට කියන්න මේ අවුරුද්ධ වාස හයක් පවෙතර ගිහිල්ල ිකුණු මොකද වෙන්නේ මේ අවුරුද්දශයටකත් අනිවාරෙන් මෙතන චාර්්‍යනා තියෙන් නොනෙන මුලින් මලියන්න මෙම වසරයේ මෙම වශරේෂය එකතු වී තිබිය යුතුය එකතු වී තිබිය යුතුය කියනක කියන්නේ දැන් ඒ ඒවත්කම විතර නවේ වත්කම් ඔක්කව තියෙනවා දොල් වත්කම් ඔක්කගමශයටක මුලින් ගලපලා ඉන්නෝඩේ ඒ මතර තියාග ඊට මස මොද කරන්නේ වත්කම දැ මේකෙදිපුතිේ ඔයා ඔයා වන්න ඕනෙ හොඳේ දැන් ගානදී සමුච්චිතිසය කියලා තියෙන්නේ මුළු ඔක්කගේම වත්කම් මෝටරත දහයක් තිනොනම් දහයමනි එකයි විකුණන්නේ එතුොර මිලට ගත්ත දවස දෙනවා මිලට ගත්ත දවසන් දලා විකුණන්න දවසන අවුදු තුන අවුදු තුනකටම සමුච්චිෂය හායි හදන්න ඕනේ අරිද අන්න වත්කම මිලටගත් දිනයේ සිට මිලටකත් දිනයේ සිට ඉවත් කරන දිනය දක්වා ඉවත් කරන දිනය දක්වා සමූච්චිතශයව ඉවත් කරා යුදතුය ඉවත් කිරීම කරන්න. එහනම් ඉවත් කරන්න ගැලපිල්ලක අනිමාරෙන් අපි හිතමු පොඩි උදාාරණය වත්කමක් ගත්තා. ලක්ෂට ලක්ෂකට මේ වශසය මුලවෙනකන් සමුදජත සය පනස් දහයි මේ වර්ෂය භාවිත කරපු නිසා ෂය පන්දාහයි හෙනම් මේ වත්කම මිලටකත්ද දවසින් දලා අද වෙනකම් මුලුෂය පනස් පන්දාහයි ලක්ෂය අඩු කරනවා පිරිවයි පනස් පන්ධ ආඩු කරනව සමුච්චිත ෂ රයි් දෙකම කරනවා ඊට පස්සේ ඊට පස්ේ අනෙකුත් ැපි ිමොනවද මේකට මුදල් ලැබෙන්න්න පුළුවන් මුදල් ලැබෙන්නේ නම් මුදල් ලැබෙන්නේ නම් මොකද කරන්නේ මුදල් ලැබෙන්නේ නම් එය මුදල් වලට එකතුවිය යුතුය එකතුවය යුතු නත්තම් සමහල්ලාට ගාන කියෙන මේ විකුුණුම් කියලා දැම්ම විකුණුම් කිරීමට මේ ව කර දයනඔන්න ඒ වගේ තර මාරු කරණ්ුව නචර. එකතු වේ ඊට පස්සේ දැම්ේකම මේ පනස් පන්දයවා හිත මේ හැත ධර්මිකුක පන්දහා කලාබයක්ත් තිනො මොකදද ලාබය සහ ලාබයට මොකද කරන්නේ ලාබය ඔොහෝ අලාභය ලාබලාබගිනුමේ සටහන් කරයගැන්නේ විස්තීරනාදාම් ප්‍රකාශනය එනන් දැන්වාට පැහැදිලිනි සටහනය මොකද වෙන්නේ මෙන්න කිරීමමය අඩුවෙනවා සමුච්චිතෂයේ අඩුවෙනවා සමුතිෂය අඩු කරන්න කලින් මාර්ිකෂය ගලපනවා ඇයි මෝටරත කියමු අන්න ඊට පස්සේක ලාබයක් තියෙනවන එලාබේ විතරක් යනම අතන්තර් කොහටද ලාබ යනවා ආදයම් ප්‍රකාශනයට වාර්ෂිකෂයඇත් යන ඔක්කම එක ම කියන්න ඉල්ලාකට. යි එතකට ඉවත් කිරීම අර්ධයන් තයරෙනවන. ඉවත් කිරීම අඩුදැන් තේරෙෙන් ඕන. හරින ඉවත් කිරීම තේරෙෙන් ඕනේ. ඊළකට ඊළගේක මොකක්ද ඊළගේ එක හුවමාරු කිරීම හුවමාරුවක් නංක ොහොමද මේ ගැල පිල්ල කරන්නේ හුවමාරු කිරීම නම් අර පරණ සිද්ධන්තෙම තමයි මොකක්ද පැරණ එකන මුලම විපුණන්නේ පැරණිවත් කමේ පිරිීවය ඉවත් කිරීම රැනිි ත්කම පිරිවවැැයිවත් කරන මුලින්ම ඊට පස්සේ අලුතෙන් ගන්නන මත්කම නවවත්කමේ සාධාරණ අගේ එකතු කිරීම හිදන්න පනස්දාහක වත්කමක් තියෙනවා ඒක අයින් කරලා අලුතෙන් ගන්නවා ඒ අහත් ලිස්දාහයි පනස්දාහයි පිරියි ිරි පනස්ද කඩු කරලා එකතු කිරීම කියලදානවා හතලිස්දා. හැබැයි මේකට රිලේඩ ත ෂය තියෙන්න්නත් පුළු ඒශයවලට මොකද කරන්නේ අ පරණ සිද්ධාන්තෙම තමයි මෙ උඩ තියන එකම තමයි මමකමා දෙකක්ද ර උඩේකම තමයි මොකදද උඩකටම පැරනිිවත්කමේ කියල එන්න නෙම පැරණිවත්කමේ ඇරනිවත්කමේ මිලටකත් දිනේ සිට ඉවත්ක මදක්කා ෂ්‍යයායින් කරන මේ වසරට ගැලබෙන ශ්‍රේධාන ඔය හිතන්න අලුත්වත්කම හුවෝමා අරුකරත් අන්තිමටනේ එ කෝම අවුරුද් දෙමුල එක් අවරුද්දෙ මැද හැමොකද කරන්න. අලුත්වත්කමේ ෂයාත්ආයමත් ගණනය කරන්න රැක් තේරුණ අන්න සමුදේෂයටඇවිදර ලපට අනකුත් ගැලපි දෙමොක්ද කරන්නේ. ලාබඔහු අලාබය මේකෙන් එන ලාබය ඔහෝ අලාභය ලාලාගිනු මේ සටහන් කරයි ලාබයන්න මෙන අත්තාදැම්මට දාන්න ඕනේ ලාබයන්නම් වෙනත් ආදැමලට දාණඩුවන් තේරනෝන මබ බලට ද මම් මේ කිය තුර ට කම සමාගම් ගාන අදන්න පුළුවන් දැම යන එෙන්ටික කිවට පසයි සමාගම් ගනයනි කරන්න දන්නේ. පක්ටිසික් විතලා ඕන මේටික කරඩ පස්සේ පස්සේ පටික කර කරන්න ඒකත් නිකංගෙනවා ක කරතමයිපුට හසි වෙන් රයි් පන්ති සගේ ස්කෝල මිස්කේ ඒ නෝට සරගෙන ඒමගේ බඩනං හදල ඒව මහසු න අයිල්න්රයකට යන්න පුළුවන් හොදේ හරි ඊළගේක ඊළඟට ශය කිරීම ශය කිරීම මොකද වෙෙන්නේ පිරිබෑ තීරුට වා දන්නවාන මොකුත් වෙන්න රाइ් මුකුත් එන්නන අරකටමකක්ද වෙන්නේ වසර තුළ වත්කම් පැවති කාලසීමාව මත ෂය කල යුතුය ඒ ඇන මොකක්ද අරුතැ මලට ගත්ත කන්නම් මිලට ගත්ත ද සිදල කාලාච්ේ දවසාමන කටික තියෙන්ුුව විකුණු වන් විකුණුවන ආරම්භග දවසින් ආරම්භ කාලා පරිච්චේද ආරම්භ දීන දල ගන හතරයි එකයි දලලා විකුණ බු දවසයනක ශේෂිකතිය අර්ම කිව්වා පලිමිඩුවගේ. ඉළඟට විකුණු මුගුත් එච්ච ඇති වගේ අවුරුද්ධනව ශය බලන්න. අන්න සමමුචජද ෂයකොට සරයක දාන අනිකුත් යල පිරිිමගාද අනකුත්ති ගල පිළිකන්නේ සටහනේ සමස්ත කාල පරිච්චේදයි සමස්ථ කාල පරිච්චිදේශය ලාලාගිනුමට හර කල්ලා යුත්තුය දැන්තකු මතකතියාගන්න මෝටර් රතහෙම යන්න බෙදා හැරීම පිරිවට බොඩ නැගලි කාරයයාල උපරනේව න්න පරිාන දංවුවට ්‍රරම මාකකිව ෙරියුල්ලෙ ගන්ඩ කියලා ෙදදා හැරීම පරිාන හමකල කර ෂය කියල ලා බෙදා හැරීමට දාන මෝට්රත පරිපාලනට දාන නිශ්්‍ය මත ැතු වෙක්ර මේ ඇතන පුතුතේ ඔුලන්ට විාහහිමේ කරන්න බැරිවින්න ේටික්තිනකත්තම ැරි නම් ඇතනම බැරිවින්න ඕලගේ අමතට වීම ප්‍රක්ටි එකක නැතිකම්. ඒනිසා ගනන් හදන්න ඕනේ ැයි ද ීඩියක බලගල මේ ඒක් ගන්න නිකම් බෑ අ ඒ කවවල්න්න බෑ හැබ ඒ අ මාර්ගය ඒක ගන්න මාර්ගයතම පෙන්න්නන්නේ ඔයා ඔයා මහන්සිවෙෙන් නෝලිත ය වැඩ කරන්න ඕන හරි බලන්න ඊළ ඒක? එකමකක්ද මච්චරත් සරල මේ වගූග හලා කියගෙනෙන් नेපානේස ඒ තමාරුයි කියලා අමාරු තමයි ගන හැදුවයි නැත්තා දැම් මේ මැඩ්ුවට පස්සේ පස් පේ පටි ඔක්කම කන්න පන්තිසග ගණන්ටි කාරගෙන හදන්න රයි ඔක්කම කරන්න රाइ් ඒ හොදන්නම මේ හොදරම ගන්නල තිී සදල මේවා දම් මේම මේ හොදර මේ කනග දරු මෙ ඩිය ලන්න ොනෙ ර උසස් පෙල ගන්නන්න ලංකාේ තර හොහවන්න තු ේ හොඳ ගුරු <ribuyum> <coughs> pues <training enables> <m Emotors> පිටරටවල්ල ළමයි මෙහෙමගන්නන්නෑ ඕගොල් යන උසපල ගුරුෘත්තක නිකංකම්පයා කල බලන්නක පිට වල ගුරු යතර මහන්ස වෙන්න කවුරු යි මන්දන්න ආය ප්‍රශ්න කරකරට උද්දීලා ප්‍රශ්න පත්ව කරකර ඒ වගේ මහන්සි වෙන්න ලංකාවතර එහම ඉගැන්වීමට ඔයවත්තරම් ගුරුරුුවඉ රටක් වෙනනෑ ඒ නිසා මතකතියාගන්න ඒ පතිලාබේ ගන්න ඊළඟටමලට ගැනීම ටමොක मिलටගත් පිරිවැය කොටසට යාදන්නවා අලුත मिलලදී ගත්ත නම් අපි වත්කාම පිරිවය වත්කාම පිරිවැය එකතු කරන්න වත් මේ පිරිවැ එක කිරීම කරන තර ට मिल का දින සිට මොකදදමම කිව්නි මිලටගත් දිනයේ සිට ෂය කිරීම කරන්න ඕනි ශය කිරීම සහයක සමජ්ජිශෂයට කැලවීම කරන්න්ඩෝන් යි ඉලඟට මේකෙදී අපි මිලදී ගන්නකොට මුදල් කියවනවන මුදල් සටහන් වී නොමැති නම් වී නොමැති නම් නිවැරෙදි කරන්න ඕනේ සමහරලාේ ගොල්ලෝ කියන ිලදදි ගැනීමේ ගිනුමකට හර කරාගල ො දේ. බැර කල්ල මේ වත්තාමට දාන එක තමයි කරන්න ඊළඟට අන්තිමේක බලන්නට ඉෙන ල්කෙස් දස කොච්චර ලේසිති කියලා දැග බා විඩියෝගෙන්ම ොඩක්ල ල්කෙස් දසේ කර ර දැන් ඒකත් එක් මේක දැනකත්තර පසිති සමාගම් ගාන කරය තමයි තමයි සමාගම් ගාන වගේම කලමනාරන නුම් කනේ තැදග යි සමාග ගානය විතර කෙල ඉන්න ොමනා කරන්න නුකන්න ෙත්ත ලන්න ප්‍රත්‍යා ගාණන්නේ බයි් ඉඟට ප්‍රත්්‍යාගරනය ප්‍රථ්‍යා කරණන ති මොකද කරන්නේ ඔන්න මේක තමයි පොඩ්ඩක් ඩා වෙනවා ඩුම්ගෙනවා ගාන මොකදද ප්‍රත්‍යා කරනය වත් කොහොමද කරන්න ඔයා මම නිකමට පොඩි උද්ධහරණයක් දෙන්න නංකුම් ඔයා හිතන්න ගොඩනෑ ගිලි ොඩනැගලිවල පරි පිරිවෑ අපිහිත ලක්ෂ දහයි කියලා. පිරිවැෑල් ලක්ෂ දහය පිරිවෑල් ලක්ෂ දහය. ඔයා හිතන්න මේකේ සමුතිති ශයතියෙනවා ලක්ෂ දෙ ලක්ෂ දෙකා ප්‍රත්‍යාගණනය කරනවා. ලක්ෂ නමයකට ලක්ෂනමයකට මේ කොහොමද හදන්නේ මේකබුේ පොඩ්ඩර් ලජා ගිනුමකට කැහුවොත් මෙන්න ගොඩ නැගිලි කියන පිරිවයගිනු මේේ අපිට ආරම්භග ශේෂේතියන ලක්ෂ දාහයාව එතකොට සමෝච්චිතශයවල තියෙනවා අපි කිය එක ආරම්භය කරන එක කියලා ලක්ෂ දෙකක් ලක්ෂ දෙකාක් හරිකට ආරම්භේ ක්ෂ පනත්ද මේ වුද පනන්ද න්පර ්‍රත්ාග න. අපි මොකද කරන්නේ දැන් අපම මුලින් ගඩියක ගන්නකොට අඩ ලාබෑලාබ හොනය එක ඒ කියල දුන්නා. මට කියන්න දැ ඇත්තරනම කොහොද මේක බාලාබේ හොයන්නේ. අපි මේක ධාරණගේ හොයන්දෝනි කොහොමද ධාරණගේ හොයන්නේ මේ ප්‍රත්‍යාකරණයක් කරන වෙලාවට මොකද කරන්දී සමුච්චිතශය අපි මාරු කරනවා පිරිවය ගෙනීමට මෙන්න. සමුත්්චිතශය මෙතනී මේ පිරිවෑගිනුේ ලක්ෂ දෙක අයින් කරලා සමුචිතශයටටික මාරු කරනවා පිරිවෑගිෙනුමට මෙන්න ලක්ෂ දෙකයි. මේ බලන්න. පිරිවෑගිනුමට බැර කරල් ලක්ෂ දෙකක්. පිරිවෑගෙනුට ලක්ෂ දෙකක් බැර කරලා සමුත්්චිතශයට ලක්ෂ දෙකක් හර කරා. එහිෙනම් ඇත්තටම මේක සකහනය කොහොමද දාන්නේ. මේ බලන්න. පිරිව අඩු කිරීමක් බැරගියන්නේ මොකද පිරිවේ කියන හරගිනුවා වත්කම් ගෙනුවම ඒකෙන් අඩුගොඩහම කන බැරගන්න අඩුන මොකද කරන්නේ. සයවෙන් කිරීම කියලා මෙන්න සයාවෙන් කිරීම කියලා මේ මේ ලක්ෂ දෙක අඩු කරනවා. මේ ලක්ෂ දෙක අඩු කරනවා. මේ සයවෙන් කිරීම කියලා අඩු කරනවා එතකොට මෙත නදි මොකද වෙලි පුතේ මේක බැරගෙනුමා. සමුච්චිත සය බැරකිරුම සමුච්චිත සයෙන් අඩු කරනවා ගැන ඇත්තන මොකදද. හර කිරීමක් වෙන්නේ මේ බලන්න මෙතන සමුච්චිත සය හර කරණක් එහෙනම් මෙතනත් සය ඉවත්කිරීම කියලා ලක්ෂදයක හර කරන ව එහෙනං අඩු කරනවා. ඇත්තට මෙහනම් ප්‍රත්්‍යාගරණයක් කර හ මොකදවෙන්න. තියෙන සමු්චිත සය මෙතනි නුත් අඩු කරනවා මෙතනි නුත් අඩු කරනවා. . දැම්බලන්න මේ තිබබේ? මිලියනයයි දම මෙන නම ආරම්ග සේ මිියන නො වෙන්න්න පුළුව දන පත්යායගරනට පෙරගන්න. මිලියනයයි ලක්ෂ දෙක කඩුන ලක්ෂ අටයි හැබ ඇත්තම පත්්‍යයා කරන නග කියද. ලක්ෂ නමයි. එහි නම්පි මොකද කරන්නේ ඒ වෙනස මේ ශේෂය පහලට ගෙන ගියා කියද. ලක්ෂ නමයයි මෙන්න ටැලි කරනවා එද්දාසෙකසීයයි? මේ මෙතනත් එදස එකසීයයි ප්‍රත්‍යාගණන ලාබය කියද ලක්ෂය. ප්‍රත්්‍යාගණන ලාබය ලක්ෂයයි නම් ප්‍ර්‍යාගනගේ ලක්ෂ නමයයි නම් ඔයා මොකද කරන්නේ. මෙන්න ප්‍රත්‍යාගණනය කියලා ලාබේගාන එකතු කරනවා. මතගතියාගන්න ප්‍රත්‍යාගණණය කරාට පස්සේ අවුරුද්ධ අන්තිමට නම් ප්‍රත්‍යාගණය කරේ මේ තුනයි තිස්සක ශේෂය මොකදද. ධම අවුද ම කරත් අවුරුද්ධ මුල කරත් ඇයි මොකද පිරිවෑව ෙනක්සෙන් නෑෑ පිරිවෑ වෙනස්සෙන් නෑ වාහිතන්න මේකත් කොඩ නැගලිවල එක කිරීමක් වෙන ඉවත් කිරීමක් නෑ කියලා එනම් ආරම්භක ගාන අනිවාරය ලක්ෂ දහයම තමයි පිරිවෑ වෙනස්සීමක් එන්නේනෑ එහෙ න මොකදරින්න්නේ ප්‍රත්‍යගනන අගේ හැම වෙලාවෙම අල්වසානගේට සමාන වඩුවන म प्रना प्र में म ग गैल मनवाद आप गैलपए सय इबाद किීම सय इबाद किरीීම पिरीवैंग अडु कर पिव अडु रीීම राइ ඊලාකට ප්‍රත්‍යගණන්නේ ලාබය ඔොහෝ අ අලාබයක්න දැ ලක්ෂ හතයි න ොකොත කරන්න මේ ප්‍රත්්‍යාගරණය කියලායි රින්නදානු ලක්ෂය. ප්‍රථ්‍යා කරණය ලාබය ඔහෝ අලාභය වැඩඩි හෝ අඩු කිරීම අඩු කිරීම මතකතියාගන්න ප්‍රත්‍යාගරණය කරාට පස්සේ අවසාන අගේ සාමාන වෙන්ඩෝනයකට ඒගැන ඇත්තටම මේදක අතර වෙනස කියන්න මොකක්ද ප්‍රත්‍යාගරණ ලාබය හෝ අලාභයයි සොය ඉවත් කිරීම අතර වෙනස තමයි මෙත ගැන් සේවත් කිරීම තැන්ට දැම්ම ප්‍රත්්‍යාගරණය මෙතන්ග ශයිවත් කිරීම ආයම තන් ගදදායි හ සමු්චිය විදිරය මොකක්ද වෙන්නේ එකමද යයි වෙන්නේ සය ඉවත් කිරීම සය ඉවත් කිරීම අඩු කළ යුතුය එක කියන්නේ ප්‍රත්‍යාගරණය කරන දවසට තියෙන සමුච්චිත සය අ කිරීමක්වෙෙන් මතකතියාගන්නහෙනම් මෙතන දිරින ආය මෙතනතුරන ප්‍රත්්‍යාගන ලලාබය ෝ අලාබේ දැම්මට පස්සේ ප්‍රථ්‍යා රන ගැලපිල් ලිපරයි ආය අත්තරමෝකය කරන්න දෙයක් නෑ ර් ආය ඉගන ගන්න දෙයක් නෑ එතන හරි එහනම් මතකතියාගන්නහොේ මෙන්න මේක මේ වත්කා මවත් කිරීම හුවමාරු කිරීම ශය කිරීම ප්‍රත්‍යාගරණය මිලට ගැනීම මේ ඔක්කමටික ඉවරයි රයි් ක්කමටික ඉවරයි හැබැයි තව චටිම චට තනක් ති නම් මෙතැන ගෙන ගන්න. ඒ තමයි මේක සම්බන්ධව තව එන්න පුළා පොඩි පොඩි අවස්ථාටිකක් තියනවා මොනවද. ඒ මොනවද ජීවකාලයේ වෙනස්වීම ගැන කියන්න පුළුවන්. සය ප්‍රතිපත්ති වෙනස්වීම ගැන කියන්න පුළුවන් එතකොට කොහොමද ගලපාන එතකොට කොහොමද ගලපන්න. දැම්පුතේ මම දන්නවා ඔයා මේ එල්කේස් දාසහෙම? සාමාන්‍යෙන්වාට මූලික වශයෙන් පළවෙනි ාරට ඉගන ගන්නකොට වා මේක මාසයක් දෙකක් ඉගෙන ගන්න පුළුවන් හැබවාට මේ වෙලා වීතෙන්න්න පුළුවන් විභාගට මාකාල් මදිද කියලා කල් මදීගන්න නෑ ඇයි මං එහෙම කියන්නේ. මම ගියපාර වීඩියෝගෙක් කිව්වා ඔ මේ වෙලාේ හරි පලෑන්් එකක් ගහ ගත්තන්න මේක කිසි ප්‍රශ්නයක් නෑ වාඩ බුදාහරණ එකට අපේ දැන් ගොල්ලෝ සස්පිලිවරවෙලා වරලක් ගනකාදි කරණය කරන්නෙනවින් යි නැත වෙන ගෘතිී භාගයක් කරන්න එෙනවන म ने पुलो ला करने कर वालातगान आधी करणने करරला एक देवना पावेनिया का देवने आ पවැनी आधर भागा हरान विष्यान हरान देवानाधीर विष्य रा में देवनाधी में विष्य र आप लाम खटिया मा से कट पट गते ना लेि पटतात्र स मा सेकली करला लांगा में पलवेनिया මාසකට කලින් විශෂයන් හතර කරලා ලංකාවිත් පලවෙෙනයමෙනවා ද යා හිතන්ගෙන් වාස මට කල් දිද මට කරන්න ෑ මාසයයි දෙකයි තව තියෙන්නේ සමහල්ලාට මේක බන්න මදන ොනවස ර්ශය මන්ට ලිෙර වුදැකරපුල ුද මර දගන්න බලුවවා හැබැයි තියෙන කාල මැනේජ් කරගන්නකයි වටිනාකම පොඩ්ඩක් චූට්ටක් මේ වීඩියක බලන්න මේ අක්කා යි ගලන්ඩ වැඩිමල් එයා මාසෙන් විෂයන හතරම කරලා ලංකාවෙත් පලවෙෙනිය උන්නා. නිකමට අහලා බලන්න ඇත්තරම කොහොමදමි වැඩේ කරගත්ති කියලා මං හිතනො ඔයාලට ඒලෙවල් වලට ඒ ලොකු මෝඩිවේෂන් එක වෙයි කිය.සිහ. I ableී Island in June 2021. Business level 2 examination. Uh, I didn't work until May 2021, even though I had the exam in June 2021. So uh, I put a WhatsApp message to the online accounting LK uh, regarding some other matter, technical matter. But there, uh, Hashan Sir has noted me and he called me and asked me whether I am doing all four subjects. Then I explained, sir, uh, that I, I didn't do any work until now, but uh, I have exams uh, in June 2021, uh, June, but I have all four subjects. I haven't worked until now, and I might not be able to. But uh, Hashan sir, told me that uh, you can do, and he motivated me, and he gave me a plan, and I was uh, able to come up with my own plan on how to do the exam so i only had 25 or 28 days left for the bl5 exam so i didn't uh, refer the notes or anything what i did was i watched all the videos like i uh, i put the playback speed into 2 and i watched everything and during that, uh, I noted down uh, all of the notes, whatever I needed, I noted them down. Uh, when I was, uh, th when there was only like five or like a week left for the exam, I started doing the mock exam. So the best thing about the online uh, Continental case, like they cover the syllabus on time and they put uh, so many mock exams. The students now are very competitive. Uh, students now are doing part time jobs. They are doing degrees. They are following courses. So, the time they have is very limited. So, you don't have to waste uh, time on transportation. You can watch uh, any videos no, any number of times at any time uh, that you want. Uh, and that's one of the best things. So, please choose the best path. Uh, I recommend onlineaccounting.lk and um, I take this opportunity to thank uh, Hashansa and all the other uh, lecturers of Online Accounting LK. Thank you for uh, letting me go through this journey within like just uh, two months and making me able to achieve uh, the first merit in price of Business uh, Level 2 examination. Thank you. Man, ඩියක බැලුවට පසවා ලට තේරෙන් නැති එයාට ඌෘර්තිය විභාගයක් මාසහයක් තියෙන විභාගයක් මාසයෙන් කරන්න පුළුවන්න ඇයි වාට කාලයේ මදි නැත්ති කියය එක් නිසා හරිට ප්ලෑන් කරන්න ර හරි අපි කතා කරමු ජීව කාලය ගැන ජීව කාලය වෙනස්වීම ගානය දෙන්න පුළුවන් පළදායි ජීව කාලය වෙනස් වුනා කියෙන මොකදවෙන්නේ ලදායි ජීව කාලයෙන් වෙනස් වෙනවා නම් මුොකද වෙන්නේ ඉස්සරහට ශය කල හැකයාගේ තව ශය කරන්න ඉතුරු වෙලා ඉන්න කාලය අපි බෙදන්න ඕනේ ඉතිරිජීවකාලෙන් ඉතිරිජීවකාලෙන් අන්න බෙදලාප හොයාගන්න ඕනේ නවය නවශය ඒ ගානට දාලා හරියට හදුනගන්්ඩෝනි ඊළඟට ඊළඟක තමයි ශය ප්‍රතිපත්තිය වෙන ස්වීම ඒ මේක ම හිතන්න ලොකෝටයි කියලා සය ප්‍රතිපත්තිය වෙන ඔයාදන්නව ඇස්තමේන්තු වෙනස් වුන අපි අදඉගලා ඉස්සරහට තමයි අපි ගිනුම්ගත කරන්න. හැබැයි ප්‍රතිපත්තිය වෙනස්සුනොත් තිහෙම කරන්නේ. ප්‍රතිපත්තිය වෙනස්ුනොත් පරණඩිකාක් අපි අපි ගිනුම්ගත කරන්නඩු. එහනම් ප්‍රතිපත්තිය වෙනස්වුනොත් මතකතියාගන්න මේ අවුරුද්දෙශය වෙනස් වෙනෝ වගේම වෙනස ගියවුරුදු වල වෙනස මොකද කරන්නේ. රඳවාගත් ඉපිඋම්වලට ගැලපීම කරන්්ඩ ෝලි. මේම ලොකුවට මැදග ැතිේ හැබැ නිකමට මතක තියාග. එක නොවා හිතන්න ෂ ප්‍රතිපත්ති වෙනස්සීම නිසා ගිය අවුද්දේශ ලක්ෂයි ඇත්තන ක් විසිදධහක් කෙන්නන්නවා. මේයවුද දෙෙක් විසිදක් කෙන්න්නවා එන ගියවුද විසිදහ ැලපු වෙන. ඒ විසිදහෙන්නව ගියවුර්දේ බලාභකිෙනීමට එම් රන්දවාගත් ඉපිඋම්වලින් අඩු කරනු විසිදහ. ඇයි ගිය අවුර්දෙ ලාබලාපගෙනුම අඩු කරනවා කියන්නේ සඳවාගත් කිපවුම් අඩු කිරීම හා සමානයි හරි ඊළඟට අපි යනවා EF සහ EටF ගැලපීමට ඊඟ අපි යනවා Eට ගැලපීමට අටවැනි එක E Eටගැලපීමයි े पॉनला हता अनिवारे कैप्शनने के जन न तो आप वीडियोस दाने में इनफॉर्म करो वा लेसीयागा मिनो पाडंट लाने नट मिस्नो अप आख प मा में का देखदला कहुमात කියला देना को ाइ देखा मा प अनितमामा अनि्य गुाप म सेव का अर्थ साध का आरामुददल किने म සේවක භාරකාර අරමුදල සේවක අර්ථසාධක අරමුදල සේවක භාරකාර අරමුදල සාවාන්‍යයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍යයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවකයා ගෙවනවා සට අටක් සේවුම්යා ගෙවනවා සියන දොළහ ොකක්ද මේ ඇත්තට මෙන්න මේකයිවෙන්නේ මේකයිවෙන්නේ ඔයා හිතන්න ඔයාගේ පඩිය දහදාහයි කියලා ඔයාගේ පඩිය දහදාහයි එතකොට රජයෙන් කියලා තියෙනවා දැන්ලමයි ඔයා රස්සාවක් කරලා රස්සාවක් කරලා රස්සාාව නැවත්තුව වට පස්ස කවදහර එක බාට අඩ මඩියක් නෑන ජීවත්යන්නේ කොහොමද ර එක පාර මඩියක් නෑ ඔයාට මොකක් හරවා ඉතුර කරෝප ගත්ති නොනම් අඩු මේක කොහයාරි පොතක දාලා පොඩියක් හරි ගන්න පුළුවන්නේ. අන්ඩ ඒක නිසා රජියයකිගෙනවා මේ හැම සේවකයන්ටම ඉතුරුවක් කරන්න වැඩබිලිවෙලක් හදන්න කියලා. ඒ වැඩබිලිවල එකක් තමයි EPF අනික තමයි EPF. EපF කියන කාර යාල තියනවාොළඹ දොළඹ දහය මටනෑ කොළඹ දහ නෙවේ කොළඹ කාගිරුසගේ හැපැඇත්තේ යි කොළඹ කිරිහිතන්න කොළඹ තියනවාම EPF අරමු්දලේ ඒ බිල්ඩින්න එක ඒක තමයි සල්ලී තැම්පතු කල්ලති. එතන මොකදවින්න මෙයාගේ පඩිය දහදාහයි රජයේ කියනවා මේ හැම සේවර්කයාගේම යාටත් කියන්නල සියයට අටත් අඩු කරගන්න කියලා. මාර්ම ගුලක්. පඩිය දහදාහයි තවත් අඩු කරගනිකු. හැබැ අඩු කරන්නේ මොකටද පස්සේ ඔයාට ගන්නමයි. ඇත්තටම කියරවනන් එක ආයෝචනය මොකද කියන්නේ. මේ සී දහදාහෙන් සීයට අට අපි අඩු කරනෝ ඒ න කියද ඒ කියන්නේ රුපියල් අටස අයිනිි? අටසීයා කි අඩු කරනවා කාගද සේවකයාගේ හැබයි සේවකගේ අටසිිය විතනක් නෙවේ අපිධානවා තවවැඩි පුරගාන කම්පැනිියධනව තවවැඩි පුරගාන කියදද සීයට දොළහා අන්න දහදාහෙන් සට දොළහක් නැත්තාං එත්දාස් දෙසීයක් කම්පැනියද්ධනවා එහෙනම් මුළුමුදලකද දෙදායි මේ දෙදාහ මොක දකරන්නේ. මේ දෙදා හා යවනවා මෙන්න මේ කොළඹ තියන EPF අරමුද්දලට එතකොට නමයි මට කියන්න ඇත්තටම මේ සේවකයට දැ ගොල්ලො කියයිද ඇත්තටම ශුද්ධ වශයගෙවිය ුතු පඩිය ශුද්ධ වශයගෙවී යුතු පඩිය දහදාහයෙන් අටසි කියාගන්නවානි එහනම් නමදස් දෙියයයි ගවන්න හැබැයි මේ අටසීයයි අපි දාන දහස් දෙසීයයි මේ දෙදහාම අපි යවනවා මීකට ඇත්තට මේක තමයි මෙතර කරන්න ගැල පිල්ද මේක කොහොමද අප පෙන්වන්නේ මෙතක කොහොමද පෙන්වන්නේ මං පොඩ්ඩක් ලියන්නම් මේ වැටුප සම්බන්ධව අපි ලියන අපේ මකදද දිත්ව සටහන්ටික දිිත්ව සටහන්ටි පලවෙෙනියක තමයි මූලික වැටු පසහා අනෙකුත් දීමනා ලික වැටුප සහ අනෙකුත් දනා අනෙකුත් දීමනා අප කොහොමද සටහන් කර. මූලික වැටුපසා අනෙකුත් දීමනා අප සටහන් කරන්නේ වියදම් ගිනුම හරය කියන්නේ මූලික වැටපනා වැටුප් ගෙනුමහර දීමනාවනඒ දීමා ගිනුමහර බැර කරන්නේ මොකදද මේ මේ දැනගෙන ඉන්න නොගුලුේ වෙලාද වැටු පාලනගිනුම බැර වැටු පාලන ගිනුම බැරයි? ඊට පස් දැන් සේවකයගේ මම කිව්වනේ එයාගේඊපF කෑල් ලයින් කරනවා කියලා EF සේව කොටස සට අට සමාරමන් ගඩගලමකීට දහය පහළව කියලා දෙන්න පුළුවන් සාමාන්‍ය විවාරය අටයි අන්න ඊට පස්සේ මොකද කරන්නේ මේක දැම් මේ පඩියෙන් අඩු කරන්න ප වැට උපාල ගිම තියෙන ඇත්තනම ගවන්න ඕන ටික හැබැයි ොක්කමගවෙවන්නේ නෙද අර අටසීය අඩුකරගන්නපැ ොකද කරන්නේ. වැටුපපාලන ගිෙනුමා හර කරනවා මේ ගානෙෙන්. වැටුපපාලන්න ගිෙනුමා හර කරනවා මේ ගානයෙන් ඉට පස්සේ මොකටද ළමයි බැර වෙන්නේ. බැර වෙන්නේ EPF ගෙවන්න ඕන නදැන් අප යවන්නපේ අරමුදල්ලට EF අරමුදල අරමුදලට යව්වා මොකද වෙන්නේ. අරමුදල හර මුදල් බැර. මුදලට යවනකාප අර මුදල කියලබේ බැර කරලා දයාගන්න දැන් ඒකී ඊළඟට එන්නේ මොකදද ඊළඟට එන්නේ EF සව සේවිය කොටස සේව්‍ය කොටස මොකද සේවව කියන්නේ සේව කියන්නේ මේ අපේ සමාගම බිස්නස් එක ආයතනය ගාන මොකද වෙන්නේ ආයතනය ගාන කියන්නේ ඇත්තටම පඩියෙන් දෙන ගානද පඩියට වැඩිපුර දෙෙන ගානක්ද ේ පඩියට අමතරවාපි කිහිවන ගානක් එහ නම් මොකද කරන්නේ ඒ ෑල්ලාි ලාබලාබගිනුමට හර කරනවා EපF වියදම් අප ඔන්න දාහෙම EF වියදම් කිය නො EF වියදම් හර මොකදද වැැරවෙන්නේ. EF අරමුදල EPF අරමුදල බැර EF අරමුදල බැර දැ අන්තිමට මේ ඔක්කම ඉතුරුණාට පස්සේ අපි කියීක් හරි ගෙවන්නේ පැසේවගේ යට ඒ ගෙවන ගාන මොකක්ද ශුද්ධ වැටුප ශුද්ධ වැටුප ගෙවීම හෝ උපජිතවීම එකෙන ව හෝගේ නොගේ ශුද්ද වැටුපට ොකද කරන්නේ ශුද්ධ වැටුප කියන්නේ මොකද ශුද්ධ වැටුප කියන්නේ දැේ මේ ල මටු පාලන ගෙනුමටගැ් වන මුලි වැටු බැර කරලා අපේ කැපෙන් නොන ටික හර කල්ලා ඉතුරුටිකතමයි මකක්ද ගෙවනටි ඉතුරුටිකදානවා වැටු පාලන ගිනුම හර මුද්දල් හෝ උපජිත වැටු බැර මේ තාම කියන සමාගම් ගාන කොමද කරන්න කියන්න සේවක බාරකාරර මුදල කොහොමදවෙන්නේ ේ ඒ සිියයට තුනයි ඒක මේ සේවෙක් නෑ අපි තමයි එක වන්නේ බිස්නස් එකගේවන්න මොකදද ඉහෙනම් ඒක දිත්තු සකහන මොකදද කෙලිම් හරි ලේසිඊටF වියදම් ගිනුම හරඊටF අර මුදල බැර අර මුදල බැර දැන් කොර බල දැම් බලන්න එ නම් මට කියන්න දැ මේ කොහොමද සමාගම්ගානය ගලපන්නේ මේ පඩිටික මේ වියදම් මේ වදාන මෙන්න ලාබලාබ මේකදාන ලාලාබ මෙතන මෙන්න මේ අදධානව ලාබලාබ ට පස ට පස්ේ මොකදද මෙන්න මේ කයි මේ කයි එකතු අපිධනෝ කොහද මේකධනවා මූල්්‍ය තත්ව ප්‍රකාශනයට මූල්ෙ තත්ව ප්‍රකාශනයට දදානවා EPAයේ පොරමුදලකී ගෙවන ශුද්ධ වැඩු පතමයිගේ වන්නන්නේ එක ගෙල තියන්න පුළුවන් ගොඩක් වෙලාවට ගානී දීලකුරුවා ශුද්ධ වැටුප ගෙවපු ගාන මේක මේකධානවා ලාබල්ලාබ මේකධානවා මල්්‍ය තත්ව ප්‍රකාශනයට ඔය විදියට තමයි ගලපන්න හැබැයි මතකදයා ගන්න සමහර වෙලාවට ගානේ අපි දන්න ඔහොම දෙයිද කියලා මුළු වැටුප දෙන්න පුළුවන් මුළු වටප දෙන්න පුළුවවා මුළු අටප දුන්න තාම කොද කරන්නේ මුළු වටප වේද මක දිර දාලා තියෙන්නේ එහෙනම් ඒකට EපF ඒවා මේ වැටික ගල පණ්ඩ ඕනි ර E ඒ මේ වැටික ගල පන්ඩ ඕනිි මුළු වටුප දුන්න EපF ගල්පිය යුතු වෙනවා කිව් කිය ගල්පල නෑගල කිව්වෝත් ඊට පසේ තාව බලන්නන මොනවාර උපචිත කොටසක් තියෙනවාමද කියලා ගෙවන්න තියෙන පඩියක් තියනවද. සමහර වෙලාවට කියනවා ශුද්ධ වැටුප සමහර වෙලාට කියවා ශුද්ධ වැටුප තමයි ශේෂ පිරික්්ෂුමේ තියෙන්නේ එහනම් මොකොද කණන්නඩ ඕනේ. අපි ඔරිජිනල් වැටුප හොයා ගන්න ඕන එක තියෙන ගාන අනු දෙකෙන් බෙදලා සයෙන් වැඩි කරලා ඇයි ශුද්ධ වැටුප කියන්නේ EPF අඩුගරාඩ පස්සේ ගාන පඩිය දහදාහයින EPF අටසයයින, ඒ පිරිස්සුේ ම දාස් සිය දාලාතියන ඒගොක න මුදලින්ගේ ව වැටුග ේෂ පිරිස්සු ඇත නම දාස්සීියක් වැටුප කියල දාලා හැබයි වැටක් කියිය කෙන්ඩෝනෙද වැ නමදහස්සියනේ දදාහයි ඒ ගානු ගලපන්නන්න රැයි ඒ ගාන කොහොමද ගලපන්නේ නම් මේ මෙ නමදාස් දෙසීය බෙදනවා අනු දෙකෙන් වැඩි කරනවා සීයෙන් එතකොට එනවා දහදාහයි දහදාහයි මේ එතකොට දහදාහය අනු නමදාහස් දෙසියයේ දාලා තියෙන්. ඉතුරුත් අටදහ ලාබලාපකිෙනට හරකරනවා සේවක වැටවක් කියලා ඉතුරු අට සීිය මොකද කරන්නේ ඉතුරු වටස EF අරමුදලවැටදා. ඒවගේම තවසහයට දොළහක් EIPF වේදමුකිනුවද කියල දාලා ඒ ගානත් සේවක කියලදා. සප අරමුදල කියල තද මුර වැට ද තැන පන සුද්ද වැටක දුුණන ුද වැටුපු දලටපු කරලා දලා වැටුප පෙන් තමයි අපි. Eප ගාන කැල්ගුලේට කරන බලන්න හොඳට කොහොම දෙ එක් සැමිණ දෙන්න කියල එක් සැමෙන කපටි එක එකක දවසර එකකව දෙන්න පුළුවන්. ඔයාව ගොනාට අන් දන්න පුළුවන් ඔයා ඇන් දෙන්න එපා හරිට බලන්න එක් සැමින මොකද දීල තියෙන්නේ කියලා. එතකොට මේක අපි E EF කැලපීමත් කරලා ඉවරයිඟට බැංකුණය. පො බැංකුණය සහ පොලි ගොඩා කලාට මේක හැගිච්ච කැලපිල්ලක් මුකුත් කියන්න ශේෂ පිරිස්මි දාලා බැංකුුණාය මෙච්චරයි සට අටේ වැැකුනයි ට දාහ ැකුුණයි ට දොලහ බැංකුයි කියල එක්සමිණ දාලා තියන්න පුළුවන්. එතකොට කොහොමද මේක හද හරිරේසි බැංකුණය තියෙන කාල පරිච්චේ දී කියද? ඒ කාල පරිච්චේද අරගෙන ඔයා මොකද කරන්නේ ඔයා නයපොලි හර කරනවා නයපොලි හර කියන්න ඇත්තරම කොහෙට දයන්නේ. ලාබලාබ ගිනු මේ මෝල්ල විය දමක් විදියට ඔයා දානවා. එතොර ඒකෙම අනිත් පැත්වකු හැටතු දන්නේ අනිත් පැත්ත දාන්නේ උපචිත අයපොලි කියලදානවා ගෙව්වනම් මුදල් කියලදා එතකොට මේක ගොඩක් කලාවට එක්සැමෙනු දෙනවා අයපොලි කියහරරි ෙව්වා කියලා එතකට ගෙෝපු නැතිගාන තමයි ඔයා දාණඩෝන ඒක මූල්ලෙ තත්ත්යක දාන්න. සමාරග්්‍යට ශේෂ පිරිස්සුමේ එක් සැමිණ නයපොලි චුත්තත් දීලා දියනවා. හැබැයි කැලගොලේට කරම් මඉටවට වැඩි එ මොකද වෙන්නේ. ඒ මදිිගානොයා න අයපොලි කියලා දාලා ඉතුරු වෙනස මල්ලෙ තත්ත්ව ප්‍රකාශනී වගකීමක් විදිහට දාන්න වූ. ඊට පස්සේ. අනිත්ක, සමහර වෙලාවට එක් සැමෙන කියන්න පුළුවන් ලබන අවුරුද්ධය පුච්චරක් ගෙවනවාද කියලා. නැත්තල් ලබනවුරුද්දය ප්‍රා්ධල කොටස දෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නට නේ. අපි මේ බැංකුණයක් කඩන්න ඕනේ ජංගම සහ ජංගම නොවන විදියට එතකොට ජංගම කියලා කඩන්නේ කොහොමද. ලබනවාසරයේ වාරිකේ. ලබනවසරේ වාරිකය දුන්නොත්. ලබනමසරයේ වාරිකෙන් මොකදද ලබනවසරයේ පොලියාඩු කරන්න ඕනේ මොල වගගේීම කියයන පු පොිය ඇතු තුරුට්ික බනවසරවල් වල පොිා වගගේීමම් කෙළදන්නන්නේ ප්‍රාගධන කොටස විතරයි. දහදාහක් නෑ නන් දහදාහතමයි වගගී. ඒ දහදාහ පොලිය අත්ති න්න වගගීම්කි. මේය අවුදත්ත පොලි අග ගීම් කියල දා ලබන අවෘත පොලි වග ීම් කියල දන්නේ. ලබනවසර වාරික දුන්න්නවතේගේ ලබනවාවසර පොලයා අඩු කොල ජංගම කෑල්ලහොයවා ජංගම නොවන කෑල්ල හොයන්නේ කොහොමද. මුලු බැංකුනෙන් ජංගම කෑල්ල අඩු කරනු. එතකොට මේක ගෑන සටහනක් සමකක් හරි හින්ටකක් දුන්නොත් තරයි කරන්නේ එහම නැත්තන් ඉති බැංකුනායි කෙර ද ලබනවදත්තිකෙ වනගන්න දැම ැති ට දන්න බෑ ඔපකල්පනය කරන්න ඕන ලබන හිතන්න වවා සහරක්කට එහෙම. ඒ මේ එකක් නෑ කියලා එහෙම ගානය දුන්නොත් සමහරට ලබ අවත් ප්‍රාධන කොටස ෙන් පුළුව වාරි නතු ප්‍රා්ධනකොටස ප ාධණ කොස ගැන ලුණයි ගමන ප්‍රා්ධන කෑල විතරයි. හැබැයි ලබනවු වාරික දුන්නොත් ලබන අවසරේ පොලි ොහයාාගෙනවායා ඒකෙන් ඒ අඩු කරන්න ඒ බැංකුන අය පොලිියාව ත මේක මනි පැත්තනකක්ද මේක හරි බැංකු අය පොලි හරි ? මේක ම අනත් පැත්ද මොකක්ද ඒ තමයි පොලි ආදායම් පොලි ආදායම් එන්න පුළුවන් මොකෙන්ද පොලි ආදායම් එන්න පුළුවන් ස්ථාවරතැම් පදුවලින් ස්ථාවර්තැම් පදුවලින් නැත්තාං ආයෝජන වලින් ස්ථාවර්තැම් පතුවලින් එන්නක් ගුරු ආජ වලින්න්න එතකට එහෙමවත් කොහොමද කලපන්නේ හරි ලේසි මොකදද? ත් සරහන මොකදද මුදල් හෝ ලැබිය යුතු ආදායම් ගිනුමහර ර පොලි ආදායම බැර පොලි ආදායම් ගි බැර ඕකන මොකද කරන්න ඕේ මේමටික දානවා මූ්‍ය තත්ව දැක කියන්න පුළුව හම්බෙලලා තිින් දාාන්න දයන්නන්නේ සහ කල තියන්න පුළුව පොලි ආදාෑම දාන්න පුළුවන් ලාබලාබ. සමහර වෙලාවට කියන්න පුළුවන් අන්තිම මාසය පොලිය හම් බුන්න මාස පහක පොලිය හම් බන්න හයක පොලි හම් ුණන හැෙන ොකද ඒ ටික විතරා කොයා ලැබියයුතු ආදායම් කියලා වත්කමක් විදිර දාන්න ඕනේ හැබැයි මුළු පොලි ආදායම ලාබලා ගිීමට දාන කොහටද වෙනත් ආදායම් විදිට. එතකොඩ සටහක එක වෙනත් ආදායම ඇටතයි ඔයා? ආදායම දාලා තියන්න ඕ එතකොට පොලි ආදායමත් හරි මේවා මේ පොඩි ඒවා ඊළඟට අප එනවා එකොලොස් වෙන එකට මොකක්ද එකොළහ තමයි සංචිත මාරු කිරීම ් ප්‍රත්‍යා ගැන ඇතුළුව සංචිතවලට මාරු කරහම් මොකද වෙන්නේ ලොකු දෙයක් නෑ මේක හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය ගලපන ගැලවිල්ලා. සංචිත වලට ගොඩක් කලාට මාරු කරන්න මේ අවුරුත්ය ලාබේෙන් නැත්තම් ගියවරුදු ව ලාබේ මොකද වෙන්නේ නම්. රඳවාගත්තිපියුම් අඩු වෙලා තව එකන ඇත්තටම අපේ ලාබේ මේ තියෙන බාස්කට්ටගේ වෙන බස්කට් එකට දා නොමගේන. එහෙනම් මොකද වෙන්නේ. රඳවාගත්තිපියොම් රඳවාගත්තිපියොම් ගිනු ම අහර? අපගේ පොදු සංජිතයට දානවා කියලා පොදු සංජිතය බැ පොදු සංචිතය බැර යි එතකොට මේ කමකදද මේ දෙකම හිමිකම් වෙන ස්වීමක් හිමිකම් වෙන ස්වීමේ ප්‍රකාශනයේ ගල පණ්ඩෝන ඒ වගේම මමුූල්‍ය තත්ව ප්‍රකාශනයේ දී රඳවාගත්තුකිියම් අඩු කරලලා ඒටික පොදු සංජිතය කියලා වෙනම තවත ඉරුවත්දලා පොදදු සංජිතය පෙන්න්න . ්‍ර පතති්‍යගණ න ප්‍ර්‍යගණනයක් නම් බස්තීරණ विස්තීරණ ආදායම පෙන්වන සියල්ලම සියල්ලම මොකදද හිමිකම් වෙනස්වීමේ සහ සංචිත ගිනු මේ පෙන්විය යුතුය මතදයාගන්න ඒක පෙන්න්නන්න එත රොය තමයි සංචිත මාරු කරන වනම් එම් එකලොස්වෙන එකත් හරි සංචිත මහරු කරනවන කරන විදිහ හරි. එකලොස්වැෙනය එකත් ඊඟට මංගෙනවා දොලාහට දොලොස්සනියකට පොඩ්ඩක් වැදගත් එක අනිත්තේ වට වඩා මේ දැන් ලඟති කතා කරපුටිට වඩා ර් වගකීම් සහතික සහ එල්ේස්තිස් හතේස් තිහත් අපි කරා මතක ඇතිනවට මුලින් කරපු පමි වීඩියුව එක මත ැතින එක කරා වගකීම් සහතික සහය කේතිිස් සත දැ බලන්න වගකීම් සසාතිකයක් ගැන කතාකරොත් සමාගම් ගනයා මකද මුලින්ම කරන්නඕනි ති මුලින් ඔයා ගණනය කරන්න වගකීම් සහතිකයේ ප්‍රමාණය ගණනය කරන්න මුලින්මය ගන කරන්න ුවනි කැල්ුලේට කරන්න ඉට පස්ස කොද කරන්න ඊට මස්සේ මුළුවෙන් කිරීමෙන් දැනට වෙන්කල ප්‍රමාණය අඩු කරන්න මේමකදදම කිය උදාහරණයක් කියන්න ඉන්නවා. ඔයා හිතන්න හතරයි ආරම්භග දිනයට හතරයිකදී අපි වගකීම් සාතිික වලට වංකලදන එක ලක්ෂ පනස්ථාව. දැ මේ අවුරුත්තේ මුළු වගකීම් සාහතික වෙන් කරහම කැල් කරහමවාට එනවා? මේ තුනයි තිස්සක කියන අවසාන දිනමේ අවසාන මේ ආරම්භග කැල් කරාහමවාඩේ නො එකක් ලක් සසූදාහා එනම් මොකද වෙන්නේ. ගැන ඇත්තර මොකදවෙන්න මේ ගිනු මේ ශේෂය ඉදිරියට ගෙනන පුගාන එකක් ලක්ෂ පනස්දහයි. ශේෂය පහලට ගෙන යන්න ඕනෙ එකක් ලක් සසූදාහා ඒ න මොකදද මේ වසරීදී අපි වගගීම් සහතික කියලා කීයක් දන්න ඕනේද. තිස්දාහක් හඳුන ගණ්ඩු ඒ ඒක තමයි කියන්නේ මුළුවෙන් කිරීමෙන් දැනට වංකල ප්‍රමාණය අඩු කරන්න කියලා දැනට වංකල ප්‍රමාණය අඩු කරන්න කියලා එතකොට වසර මොකද කරන්නේ වසරේ වගගීම් සහතික ප්‍රමාණය ඔයා සටහන් කරන්නඩ ඕනේ සටහන් කරන්න ඕනේ මොකද කරන්නේ දක කරන්නේ වසර වගකීම් සාතික වියදම කියන මකදද අරද වෙනස මු ඕपනිද අරම්ද අසාද වෙනස එහම් වගකීම් සාහතික වියදම් ගැ ඇත්තමොකදද ලාබලාගිනම... හර කරන්්ඩෝ ඒගැන ලාබලාභ ප්‍රකාශනය වගකීම් සාතික වියදම කියලදාන්න ඊට පස්සේ වගකීම් සහතික වෙන් කිරීම වෙන්කිරීම බැර ඒ ගැන මෙතැනති කියන්නේ මොකක්ද ඇත්ටම මතකතියාගන්න මෙතනද මුලු වගකීම් සහතික ව වකිරීම මූල්්‍ය තත්වර් ප්‍රකාශනයේ. මූල්්‍ය තත්වර් ප්‍රකාශනයේ වගකීමක් ලෙස වගකීමක් ලෙස සටහන් කළ යුතුවේ.ඒගැන ඔයා හිතන්න වසර මුල දහදාහයි. වසරාග කැල්කොල හම දොලොස්දාහයි. දොලොස් දාහදානම වගකීමක් කියලා මුූල තත්ව ප්‍රකාශනය. දෙදහදානවා මොකදද අපේ? මේ ලාබලාභ ගිනි හැව ඔයා හිතන්න වගගීම් සහතික වියදම අඩුුණන මොකද වෙග ඒ කියන මොකක්ද ආරම්භේ දොළොස් දහයි අවසානයේ දාදාහයි මෙන්න වැඩිපුර නෙවේ දැන් අඩු වෙලා මේ දෙදහ කඇත්තටම අඩු වෙලා මොකද වෙන්නේ ඇත්තට ආදායමක් වගේ හැබැය එක න්න වියදමක් විදිට අපි සලකළ සටහන් කරන්න ඕන ොකක්ද වෙන්න හෙනම් ඒයන්නේ වගකීම් සහතික ලංකිරීමන බැර වෙන්නේ වගකීම් සහතික වෙන්කිරීම අහර සොරි වගකීම් සහතික වියදම බියදම් ගිනුම බැර දැල්ලමයි මේ සසාමාගම් ගානයට නොක්ොමටික මෙහම පොඩි පෑගණනි උගන්නන අමාරුවයි Right? ැ මේ සමරයිස් කල්ල තම යාලඩු ගන්න. දො තේරෙන් ඇත්තන් ය ඇගල්ල බලන්නොවා. රයි. වගකීම් සාහතිික වෙන්ංකිරීමම් මකද මේක පන්තික පා මහස දෙදකක් තුුණක් කරනවානන නේ අර ස්ටනට්ටික මසාහ යක්විදිර කරනවා ලොක්කම පැතුුණොට අපි කරරි ස්ටෑනෙට්ස් වගකීම් සාතික වෙන්කිරීීම මහර වගකීම් සාතික වියදම් බැර වියදම් බැරක කියන ඇතරම ලාබල ප්‍රකාශන අර අපි පෙරවැඩවල පෙන්න්නන වියදම් එක රින්න වියදමක් දියට සලකන්න ඕනේ. රයි. ඒක හරි දැ ඊළඟට මම එනවා මේකෙම වැැදගත් එකක් මොකක්ද. මේ වගකීම් සහතික දැ වෙන් කරා විතරයිනෙ. ඇත්තටම වෙන් කල වගකීම් උපලපති වෙන්න ඇද ඒ කියැනමොකක්ද. එක අපි වෙන්ක කරනවා අවුර නුසේක ඇතනේ වෙල්ලා හදාගන්නන්නේ වා ජිතරට වියදක් ැනවනේ සල්ලිවලින් යනවන මොදවෙන්නේ. වෙන් කල? වෙන් කල වගකීම් සහතික උපලප් උපලප්තිවීම කියන මකදද ඔයා හිතන්නන්න ඔන්න කවරවඩට මනුසේක් මොකක් කරි කරන්නේනවා ඒ කියන්නේ මොකක් කරි වාහිතන්න වාහනය කැටිලා ඒ වාහනේ වාට දැන් හදල දෙන්න වෙන වගකීම් සහති ඇති හිදට වියදක් ැනමොකද කරන්නේ එහ නං ඒ වියදම මුදල ඉන්න ෙව්වේ මුදලින්නම් තමය ගැන ම ලඟරක දන්න වදන්න මුදලින්නගේ මොකක්ද වෙන්නේ වගකීම් සසාතිකට ද මෙෙන් කරල නති දැගෙන ආයි ව කරන්නද යන්නන එහෙනම් වගකීම් සහතිික වෙන් කිරීම මොකද වෙන්නේ වගකීම් සාහතිික වෙන්කිරීම හරවෙනවා මොකද මුදල් මුදල් බැරවෙනවා මුදලිංග අනක් කියයන ර එ වවාගේම් සාතික ෙන් කරන්න දෙන්න දැන්යි ඒ කරලාදී ලිවරයි යයි වැකිරීම න්න. ඊළඟට වෙනවා බාන්්ඩවලින් මේක තමයි ළමයි දන්න ඇත්තේ. බාන්්ඩවලින්ගය ඔයතනවා සිංකයක යන ටීව එකක් ගන්න. ගෙතරාවට පස්ස ටීව වැඩ කරන්න මොකද කරන්නේ. සිකයකට ගිහාම අලුත්තිින් කෑල් ලක් දාලා හදල දෙනවා සිංහයකට වියතනම මුදලින්ගියපු එකක්ද නෑ. බාන්්ඩ වලින්ගයේ. ඉබුණ බාන්්ඩ තොකෙන්ගේ මොකද වෙන්නේ. බාණ්ඩයි අඩුවෙන්නේ. බාණ්ඩ අඩුන හමක හොමද හදන්නේ. වගගේීම් සාතික මෙෙන් කිරීම හර කියන එක අපි දන්නවා. මොකන්ද පුතේ බැරවෙන්නේ. හිතල කියන්න බලන් මොකදද බැරවෙන්නේ. තොගගිනුමද බැරවෙන්නේ නෑ. ගැනුම් ගිනුමද බැරවෙන්නේ නෑ. ගැනුම් කියල වෙන මොයා තියයාගෙන අන්්ුව. ඇත්ත කතාව මෙතනද අපි තාදකාලික ගිනුමකට බැර කරන්නේ. තාල කාලික ගිනුමකට බැර කරහම එක වගේකීම් සාතික තෝක ගිනුමගේ එකත් දන්න පුළුව. හැබැයි යථාර්ථය සමාගම් ගාන හදනකොට අපි මොකද කරන්නේ. අපි වෙළඳ ගිනුමයි බැර කරන්නේ වෙලද ගිනුමයි බැර කරන්නේ ඒ යන මොකක්දද මේ සමාගම්ගාන හදනකොට මේක දානවා ස්ොරි මේක? මූල්්‍ය ත්වයකෙන් අඩු කරනවා මුල්ලේ තත්ත්වයකයේ තියෙන මුලු වගකීමේ අඩු කරනවා මෙන්න වෙළදකිනුම පැර කියනමකදද වෙකුණුම් පිරිවැයේදී ආරම්භකතෝගේ දනගැනු රින වගකීම් සහතික තොග රින අවසානතොග ඒ සුද්දාගිය තමයි විකුණුම් පිරිවෑ වෙන්නේ මතකතියාගන්න වගකීම් සහතික උපලබ්දි වෙන්න පුළුවන් බාන්්ඩවලින් පවා මං හි තන්නේ මේක ගොඩ කළ ඩහාලන ඇ පක්ටිකල්ල යන මොක්කරරි වගම් සහතික ප්‍රශ්නයකාවට අපසි ගියාම මේ බොකාකාරරි බා්ඩයක් ද දෙන්න දැිට බා්ඩ මාරුුවල්ලක් දෙවා එතකොට කිය කියන්නට ඒක නිසා මතකතියාගන්න එක චොගන්න යන්නේ එතකොට ඒ වගේ එන්න පුළුව එතකොට වගකීම් සහතික කෑල්ලත් ඉවරයි දොලොස්සනකත් තිවරයි ගැලපිලි දොලහක් කතා කරදේ ඊලකට අපි යනවා දහතුන කාල පරිච්ෂේදයට පසු සිදුවී කාලපරිච්ෂේ දයට පසු සිදුවී දැ මේකෙදී ලොකු දෙයක් නැහැ. මම ස්ථාන ටික කරනවට කිව්වා උදාහරණත් කිව්වා රයි මොකක්ද ගලබන සිදුවීමක් නං. ලොකු දෙයක් නෑ අදාල ගිනුම්බලට ගලපඩන් අදාල ගිනුම් වලට ගැලපීම කරන්න ඕන එතකොට ඒ ආදාය මක් හෝ වියදමක් සමගයන වන ගොඩක් ලට වියදම් යන්නේ එනම් ඒක ලාබලා ප්‍රකාශනයට යනවා ඉඩ පස්සේ වත්කම් භික් වග හිමිකම් වලට යන දෙන්නම් ඒක ඒතැන් මුල්ලිත් ප්‍රකාශනයට කියලා ගලපනවා. delante නොලපන සිදුවීම් ම් මකද කරන්නේ නොගලපන සිද්ුවී මකද යාගන්න සටහනක් යොදා ර සටහනක් යොදා හෙළිදරාව කලා යුතුය හෙළිදරාව කල්ලා යුතුය කොම හෙළිදරාව කර ඔය හිතන්න වා කියනවා වා කියනවා සමාගමට එරහිව මෙන්න නමදාලා ගණුදනුකරුවකු ඉතින් පැවරූ නඩුවෙහි ප්‍රතිඵලය තවමත් නොලැබීම මත වටිනාකමන් නිශ්චිතව මැනිය නොහැක මෙම නඩුවත් දාල දෙන නඩුවක් පවරලදයනවා. එම ගණුදනුවේ වටිනාකම තවමත් ස්තිිර්ව නිශ්චය කළ නොහෙක් අන්න. සටහනක්න දැන් බලන්නර අරම පෙන්න්න පු න් ස්ටේමට එක ඉහිල්ලලා දැන්ර කම්පැනය බලොටහෙමක් තිබ කියවනගන්නට ේරවන මෙහෙම එක තියෙනොමකම් පැී අන්න ඒකට තමයි අපි ඒ වැඩේර හරි එහනම් සටහනක් වදා හෙළි දරව කරනවා. එතකොට හොඩි තව දෙයක් කියන්න ලාභාංශ තියනවන උදේ බලන්න ලාභාංශ ප්‍රකාශ කරන්න මකිවත් ප්‍රකාශ කරනව ව හෙළිදරව කිරීමක් විතරයි. ර හැබැයි ගෙව්වනම් ගෙවීම ගෙවල ඉවරනං ඒ ගලපන මහොදේ ඒගැන මේ අවුරුද්ද බාංස ගෙවලනං ගලපනවා ප්‍රකාශ කලොත්ති තරයි කෙළි දරෝ කරන්නේ. ගෙවලනම් ස්කන්ද ව ෙනස්වීමේ ප්‍රකාශනයටත් ගිල්ල ලා බාංස කියලා රන්දවා ගත්තිිපියම් බලිනුයි එකතු වනුවයි අඩු කරලා පෙන්න්නෙනවා එහෙනම් දහතුන මොකක්ද කාලපරිච්චේදයට පසු සිදුවීම් ඒ තිවරයි ලොකු දෙයන්නේ රයි ඊළඟට අපි එනවා දාහතරට දාහතරට කල්බදු මේක හෝදටම කරා ප්‍රමිතය අපි හොඳටම කරා දාහතර කල්බඳ කල්බදු මම කොටස් දෙකකට බෙදල පෙන්වන්නා මොකදද එකක් අපි මොනවද මූල්්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් කරන්නේ අනිත්්‍ය එක තමයි අපි මොනවද? ලාබලාභ ප්‍රකාශනයේ සටහන් කරන්න එකක් මුූල්ෙ තත්ත ප්‍රකාශනය අපි මොුවන් සටහන් කරන්නේ අනිත් එක ලාබලාභ ප්‍රකාශණය මොවද සටන් කරන්න දැන් ඔයා දන්නව මේ ප්‍රමිති සමාගම් ගානය කොහොමද සටහන් කරන්න මතකතියාගන්න මූල්්‍ය තත්ත ප්‍රකාශනය භාවිත අයිතිය ඇති වත්කම භාවිත අයිතිය වත්කමක වුවත් අයිතිය ඇති වත්කම එම කියනවා. භාවිත අයිති ඇතිවත්කම් ගනුමට ගනුමට හරකරන ලද හරකරන ලද සියලුම ද සියලුම ද භාවිත අයිතිය වත්කම් පිරිවැය ලෙස හඳුනා ගැනීම පිරිබෑ ලෙස හඳුනා ගැනීම හරි ඒක තේරණවනේ ඊට පස්සේ එහි ෂය ෂය වංකිරීමේ ගිරුේ ශේෂය ශේෂය පිරිවැයෙන් අඩුකර පෙන්වීම ඇත්තටම කොහෙද පෙන්න්නන්නේ මේේ සටහන අදාළ කරන්නේ සටහනද්දාලාර ප්‍රමිතය මම කියල දුන්න ඒ පිරිවැඩ එන එක දම්ම මුලුෂ යටික ගත්ත අඩු කරා ශුද්ධ අගේ ධාරණගේ තමයි මූල්‍ය තත්ත්්‍ර ප්‍රකාශනය වධහන්නේ ඊඩ පස්සෙන් වත්කම විතරක් නෙවෙනි මුල තත්ව්‍ර ප්‍රකාශනය වගේීමත් තීර්මාණය මොකද කරන්නේ. කල්බදු වගකීමේ කල්බදු වගකීමේ ඊළඟා වස්සරේ ඊළඟ වසරේ? කල්බදු වාරිකයෙන් කල්බදු වාරිකයෙන් ඊළඟ වසරේ පොලිය අඩු කර මෙම පෙන්වවා මුලින් ස්ටෑන්් එක කරනකොට. වල්බදුු වාර්කයෙන්, ඊළඟ වසරයේ පොලිය අඩුකර. ඉතිරිය ඉතිරිය ජංගම වගකීමක් ලෙස, සටහාන් කලා යුතු වේ තේරෙනවන්නේ. ඊළඟට ඉළඟ වුරද්ද ලක්ෂයක් ගෙවනවාන එකක්ලාක් එකක් විසිධා ගවනවා කිය හිතන්නක ඒ ලක්ෂ විසිදදාහ තුළේ පොලියේ විසිධාහිනම් ලක්ෂ තමයි ජංගම වකි. මුලුනෑ මුළු කල්බද නය හිමිකිනු මේ මුළුගානග වන්න ඕන එක ලක්ෂ හතරයි කෙන ඉතන්නවා එහෙනම් ලබා අවුරුද්දක වන්න ඕනේ ලක්ෂ නම් ඉතුරට එක මොනවද ජංගම නොවනවගකි අන්න. මුු කල්බදුු නයහිමි වගකීමෙන් නයහිමි වගකීමෙන් ජංගම වගකීම අඩුකර අඩු ඉතිරිය ඉතිරිය ජංගම නොවන වගකීමක ලෙස්ස සටහන් කළ යුතුවේ මෙන්න බලන්න තේරුම්. මූල්්‍ය තත්ත්ව ප්‍රකාශණය ධනවිතිය කල්බදු. කල්බදු ලාබලාබ ප්‍රකාශණය මොකක්ද කරන්නේ. වසරේ කල්බදු වසරේ කල්බදු පොලිය ගැන කාලච්චේදේ කල්බදු පොලිය ලාබාලාභ ප්‍රකාශනයේ මොනවියදමන්ද. මූල්්‍ය වියදමක්. මූල්්‍ය වද ම බෙදෑරීමෙ වහුදේ මුල්ලි විදමක් ලෙස සටහන් කළ යුතුය ඇයි කල්බද්ද කියන්නේ මුල්්‍ය සම්පාධනය සටහන් කළ යුතු. ඉට පස්සෙ වසරේෂය වසරේෂය ලාබාලාභගිනුමේ සටහන් කළ යුතුය දැම මේ වරේෂය යනුවදර දපල පිරිහත සටහනට නෑනෑ. දේපල පිරිහතට යන්න දේපලපිරිියතු පරන මේක යන්න භාවිතා විතියවත්කම් මේක දේපල බිරිය තු පරන්න නෙවේ තෙරුණන හරි. එතකොට ඒක ඒ විදියට තමයි කරන්න මේ එතකොට දා හතරවෙෙන එක කරන විදිිය දා හතර මේ විදියට කරන්නේ. එහෙනම් කල්බදුත් කරා කල්බදුුත් ඉවරයි ඊළඟට පහළව උපචිත සහ කල ලද උපචිත සහ කලිලද මම මේක දෙකකට පෙතනවා එකක් තමයි එකක් තමයි වියදම් එකක් තමයි ආදාය එකක් වියදම අනික අදායම් එතකොට වියදංවර වෙන්න පුළුවන් දෙක් තමයි එකයන්න එක්කෝ උපජිත වියදමක් එකන්න වියදම මෙවර්ෂය වියදමක් හැබැ අපි තාම ගෙවලනෑ උපචිත වියදම අන්න කොහොමද දාන්නේ වියදම්ගිනු මහර වියදම්ගිනු මහර ඊට පස්සේ? උපචිත්ත විය දම් ගිනුම බැරර එතකොට පුතේ මොකදවා කරන්නේ මොකදකුන් සේටේ කරන්නේ ඔයා කරන්නේ මේ අවුද දැන් ගොඩක් කලලාට කියන්න පුල ෙව්ව මෙච්චන ගෙවුටි ේෂිී සමිතියන හමයි ගඩක්ලාඩ කියන්නේ එත මොකදවෙන්න අරක් ගෙවපු නැති ටිකත් යා දිය දමක්ක දිියට න්නඩුව හැබයිගේේපුු නැති වියදන් කොටස් මොකත් වෙන්නේ. ඒක උපචිත වියදමක් කිතියට ද මේක දානව ලාබලාබගිනුම මේක ලාබලාබය එක යි් මේක මූල්‍ය තත්ව ප්‍රකාශන හරි ඊට පස්සේ මේතින උපචිතන හැබැයි මුලින්මගේ වන වියද එකන්වාගේ ලයිඩ් බලතු දහයි වා න ලයිඩ් බිල දෙද සටසීයයි ත් උන්දක් ගෝලදාම්. රුපියල් දෙසියක් ගේවනවා හවද්ද. ඊල ගෞුරුද්දටත් එක්ක අන්න එතකොට ඒ ඇත්තටම තාම වියතමක්ද න තාම වියතමක් දෙවේ නම් මොකද වෙන්නේ කොහොමද මේ සටහන් වෙන්නේ මුදල්ගෙනුම බැර මුදල්ලඉන්න කිවන්නේ මුදල්ගෙනුම බැර හර වෙන්නේ මොකටද කලින් ගෙවූ වියදම් කලින් ගෙව් වියදම් හර මේවයිති පොඩි පොඩි ගැලපිළි දකොට මේකත් යන්නේ මුල්ලෙතත් මේකත් යන්නන්නේ මුලෙතත් සමහලට ගාන දෙන්න පුළුවන් ගියගැනේ ගාන මේ අවුදදර තුන්දහයි පන්දහ ගව් ගෙවකු මුළු ානම ේෂ පිරිස්සුමේතියනවා කියලා. අමකත කරන්නේ ඒකෙන් දෙදහ වියදම් කියලා අඩු කරලා ඒ දහා කලින්ගේ වූ වියදම් කිය මුල්ල තත්වය කර දාන. අන්නේ වගේ ගැල පිළි තමයි කර එන්නේ ගොඩක් වෙලාවට යි ආදාය මුත්හෙමනේ ආදාය මුත් දෙකට පෙදනමනේ මොකදද. වෙෙන එක කලින් ලද ආදායමක්නම්. කලින් ලද ආදායමක් නම් මොකදවෙන්නේ මුදල් ගනුම හර කලින් ලද ආදායම් ගිනුම බැර මුදල්ගනුම කලිං ලද ආදායම් ගිනුම බැ එකන්න මේ මකක් මේක මුල්ෙතත් මේකත් මුල්ල තත් මේ මුල්දත මේක මුල්ල තත් හරි. හ ල ගන චර ද මුලග මෙචර ැම මේක ටික් රුදරැව ම මේ ක ෙල පරස් හල කනට න්න ද හ න බ ඉලකට එනවා දදහට එනවා.ගසේ ලැබී යුතු ආදායම් තාම ආදායම තින ආදායම ලැබිලනෑ. ඒක එහෙනම් වත්කමක් ලැබිය යුතු ආදායම් ගිනුම හර රයි ඊට පස්ස ඒ හැබ ඇත්තටම අපිට ආදායමක් ආදායම් ගිනුමබර අ පොලි වගේ ස්ථාාවර තැම්පතු පොලිවගේ අපි ලැබල නැත් තමකක්ද ලැබ යුතු ආදායම හැබැයි ඒ වසරේ ආදායමක් තු මේක අන්න ලාබල්ලාබ මේකේ යන්නේ මුල්ල තත් ඔය තමයි පහළව ඕය තමයි පහලොස් වෙනිය එක ඊලංකට මොකක්ද ඊළඟට අපිනවා දාසයට දාසේ මොකක්ද පහළව ඉවරයි පහලවීවරයි වෙනවා දාසයට මොකක්ද දාසය කොටස් නිකුද කොටස් නිකුතු තේ කොටස් නිකුතුුව තුනකට බෙදන්න පුළුවන් අපිට කොටස් නිකුතු විදි තුනක් තියෙනවා මොකක්ද එකක් නවකොටස් නිකුතුුව නව කොටස් නිකුතුුවත් දෙන්න පුළුවන් හිමිකම් කොටස් නිකුතුුවක් දෙන්න පුළුවන් ප්‍රසාද කොටස් නිකුතුුවක් දෙන්න පුළුවන් නව කොටස් නිකුතුුවක් එන්න පුළුවන් හිමිකම් කොටස් නිකුතුුවක් එන්න පුළුවන් ප්‍රසාද කොටස් නිකුතුුවක් එන්න පුළුවන්. නව කොටස් නිකුතුුවක්නම් කොමොතු වෙන්නේ හරි ලේසි මුදල් ගිෙනුම මුදලිනය ලැබෙන්නේ මුදල් ගිෙනු නවකොටස් ඉෂූ කරහමකද වෙන්නේ නවකොටස් ඉශූ කරහම එක ප්‍රකාශිත පාග්ධනය ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර මේක මුල අත්ත පශනේ දැ සහර එලාවට මොකද වෙන්න මේ නව කොටස් දුන්නම මේක අපේ මුලින්මදාන අර කොටස් නිකුත් කිරීමේ ගිනුම කියල එක යි කොටස් නිකුත් කිරීමේ ගිනුම මගේ එකක් අලුතෙන් දහදාගන්න තාව කාලික ගින්නවා මොක සමහරලාවට මේක කියන්න පුල වැඩිපුරහම්පුඩා කිය ඉල්ලව බඩ වැඩිපුරකටේ ල්ලිය තර ොද කරන්නන්නේ ඒ ල්ලි රි ාන් කරනවා මුදල් ගිනු බැ කොටස් නිකු කිීම ගෙනු හර සාමන් ව දල් ගෙන හ කොට නිුද කිරීම ගෙනන බැර අශටික විතර කොටස් නිකුත් කිරීමේ ගෙනු මහර ප්‍රශිත ප්‍රා්ධනය බැ ප්‍රා්ධනිත කරන. රයි අන්න මේක අපි දන්නවා මූල්්‍ය තත්ව එකට දාණඩුව කොටස් නිකුත් කිරීමේ ගෙනනුම කියලකති ඉබ්බෝ තාව කාලිකව ඒක අයින් කල්ලා. ඒ ප්‍රශිත පාක්්ධනයට දාන්නවාන් එට පස හිමිකම් කොටස් . හිමිකම් කොටස් නිකුතු ආවොත් මතකතියාගන්න ගණනය කිරීමක් කරන්නත් ඕන කොහොමද. ඒගේන් ඒගොල්ල කියනවා සෑම කොටස් පහකටම එකක් විදදිට හිමකම් නිකතුද දනවාගේ ලන්න පොටඒ වගේ නික කියන්න බුල. එත රොයාට කියනවා මුලු කම්පැනීමම කොටස් ලක්ෂයක් තියනවා. එනවා දන්නවා ලක්ෂ පහැම් බෙදුවම අලුතෙන් කොටස් විසිදහක් නිකුත්ේ නවා. ඒ ඒ නිකපුත්වනයගේ ප්‍රයිස් එක කියනවා. ඒ එකකක් වැඩි කරලා ඒ එන ගානත් මොකක්ද වෙන්නේ ප්‍රාග්ධනිත වෙනවා ප්‍රාග්ධනය වැඩිබෙන වහෙනම් එතනත් ඒකමයි මුදල් ගිනු මහර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර වැඩි දේකට තියෙන්නේ අර හිමිකම් නිකුතුට එන ගාන තැල්කුලේට් කරන එක තමයි රයි් ඒන්නේ කොච්චරක් හිමිකම් කොටස් දෙනවද කියන එක කැල් කරන්න. ඊලාකට ප්‍රසාද කටස් නිකුතු විති මොකද වෙන්නේ සල්ලිගන්න එහ ොක්ද වෙන්නේ රඳවාගත්තිපියුම් තමයි ප්‍රාග්ධනත කරන්නේ දැනට රඳවාගත්තතිපියුම් තමයි ප්‍රාග්ණිත කරන ොකද රඳවාගත්තිපියුම් බැර තිබ්බක අපි හර කරනවා රඳවාගත්තිපියුම් ගිෙනුම හර මෙන්න මොකදද බැරවෙන්නේ බැරවෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය බැරවෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රඳවාගත්තිිපියුම්කිෙනු හර බැරවෙනවා ප්‍රකාශිත පාගධන. දර සමහරකට ඒක කැල කරන්න දෙන්න පුළුවන් මෙන්න මෙහෙම මෙහෙම ගානත් දෙන්න කියලා ඒ කල්කුලේෂන් එක ඇන්නවා ඉටරිබසඒ කොටසක මල දෙෙනවා ඒ කොටසක मिलලෙෙන් වැඩි කරනවා කොටස් ගාන ඒ එන ගාන තමයි රඳවාගත්තිපියුම් මලින් අයින් කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයට අපි දාන්නේ. එහෙම තමයි දාසයත් කොටස් නිකුතුුව කියන ගැල පිල්ල ආවොත් කරන්නේ එතකොට මේවාදන්නවා මුල තත් ප්‍රකාශනය තමයි ගැලපෙන්නේ ඉට කලී මුොකද යන්නන්නේ ඉට කලින් යනවා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය මතක්‍රතියාගන්න මේක වෙන සියලුම දේවල් හිමිකම් වෙනස්ශ්‍රීමටත් යනෝ හිමිකම් වෙනස්වීමටත් යනවා මේ යන සියරුම දවල් මොකද ප්‍රකාශිත ප්‍රාග්ධනයට බල බෑමක් එන්නෙත සාමානය කොට ස් ප්‍රාග්ධය ඇතන ප්‍රකාශ ප්‍රග්ධනකෙන් සාමාන කොට ප්‍රක්්ණනය තමයි බැරවෙදන්නේ? එතකට දාසයක් ඉවරයි දාහත තමයි ල් දාහත තමයි බොල්නය සහ අඩමාන නය බොල්නය සහ අඩමාන නය මේක ඇත්තරම දැන් කියනවා හානි කරන අලා කියලා. තඒක හරි වචචන හනිරනලා පතමයි අපි ඉන් පෑමට කියල න මේක චාරඩොල්ල එහෙම කතා කරනවා ලොක ස්ටාන එකක බරපත ස්්ාන එක එසල්ලි පාරිස් නයින් කියලා ගලාටනෑ හැබ හානි කරනලාප කිය නම ගන්න පුළුවන් ර ඔදන්න බොල්න්නයි කියන මොකත් බොල්්නාෑ කියනි නිශ්චිත වක දන්නම් මේ මෂය ගවෑ කියල කෙළිම කපලදම අඩමානන්නයිය කියන මොකත් සුවර්ණෑ අපිට සුවර් නැතින් අපි කොයිකටත් වෙන් කරල තියාගන්න. බොල්නයගෙන හම්බෙන්න ශුවර් හම්බෙන්න්න. අඩමාර නය කියන්නේ සුවරකක් නෑ හම් බෙන්න්න පුළල නැතින්න පුළ එක අපි වෙන් කරන්තියාගන්න රයි. එහෙනම් මේක කොටස්්ටිකක් තියනවා. පලවෙෙනියක තමයි බොල්නය වියදමක් විදිහයට හඳුනා ගැනීම. බොල්නය හඳුනා ගැනීම. එක කෙනෙින් බොල්නය මේයා ගවන්නේ රක්ෂයක්ක් තින ෙවන්නේ. ොදවෙන්නේ ලොකු දෙයන්නේන. ලාබලාභගිනුම හර ඉගැන ඇතරම් බොල්ණෑ ගෙනුම හර මොකද වෙන්නේ. කෙලිම්ම නයගැතියෝම්ගෙන් කපලදානෝ මෙන්න. ලාබලාභගිනුමට හර කරනවා වියදමක් හිදිට රයි ලාබලාභගිනුමට මේක වියදමක් මේක මොකදද මූල්්‍ය තත්වයේ නයගැතියන්ගෙන් අඩු කරනවා. අය ගති අන්ගෙන් අඩු කරන ඒ බොල් අය හඳන ගන්න විදිී තවයි එකක් තීරු මොකදද ළමයි සමාරක්ට කපාහල බොල්න අය නැවත ලැබෙන්න්න පුළුවන් කපාහල බොල්න අය නැවත ලැබෙන්න්න පුළුවන් කපාහර දැන් ගියවුරු දෙ කැපුවා මෙන්න අයි වෙන්න දැන් වනගහ ලැවිල් දැන්ගේවනවා ලින් ුන්නත් වන ගියවු ුද බැගක ුවම දැන්ගවනු උදවකෝන වෙලායි ගෙවනෝද. අන්න බොල්න්නය නැවත ැබෙනවා බොල්න්නයි නවතල පොත් හොමද වෙන්නේ. මුදල්ගිනු මහර මුදල් ගිනු මහර දැන් ආය අය ගැති ගෙනුමට ප්‍රශ්නයක් කනවා දැන ඇයි කවරවාරි සල්ලික වුවම අයගැතිව නැති වෙනව එක අය ගති අඩුුවීමක්ට වෙන්න ඒ අ ගැති ගනුම බැරයි කදාලා තින්නේ මොකක්ද බැර වෙන්නේ. ඇැි ගේිය අවරුද්ද මේක වියදමක් විදිර හඳුරු ගත්ත බැරදිී. ඇත්තට වියද මන්නේ මේක දැන් සල්ලි ලැබුණහිනම් මේ අවුරුද්ධයකට හරිියන්න ලාබලාභගිනුම බැරකරන ඇත්තටම බැරකිව්වට ආදායමක්න වියදම රින කියලා සමයිදාන්නේ. බෙදාහැරී මේ වියද මට ගහිල්ල එක රින්න කියල දාන්නේ එක මේක මුල තත්තේකේ සම ගඩක් කලන්න ගැලපිලතියන්නේක ලාබලාව එකේ රිනවියද රිනවියදම, දන්න உட න්න රි இல்லට அடமான நய அடமான ந வங்க කිරීම නත්නම් ஹக்கண அலா அடமான நய நத்தம் ஹනිරண அலாமான නத்தම් නි லா ඒ தாන්නේ. අඩමානණය ගිනුමා හර ඇත්තනම ලාබලාබ මොකද වෙන්නේ. දයගැතියෝ කියලා දා නැහැ. අඩමානණය මෙන් කිරීමේ ගිනුම හර හැබැයි. ගිනුම බැර ොරි හැබැයි මතකතියාගන්න මොකද කරන්නේ. සමාගම් ගානට එනකොට අපි සටහනක් දානු නය ගැතියන්ගේ මේක ලාබලාබ මේ ලාබලාබ, මේක මොකද වෙන්නේ නය ගැති යන්ගෙන් අඩුකර පෙන්විය යුතුය ඒ යන කොහොමද පුතේ යන්නේ කොහොම දෙ යන්නේ නය ගැති කියන සටහන අපි කියමු සටහන් සාමනි ගන්දාම හතා කියල නය ගැතියෝ මෙන්න ොදවෙන්න අපිදාානෝ නය ගැතිය කියද. නය ගැතිය මුලින්ගාන කියද ලක්ෂ දෙකයි. ඒකෙන් මොකද කරන්නේ. ඒකෙන් අඩු කරනෝ බොලල්නය පෙන්න්න නොමේන විදදිිය. බොලන අය කියද. මිසිදාහයි. ඉතුරු එක්ලක් සසූදාහායි අපගේම සහරකට මේකෙන් සිට දහය අඩමානනයෙන් කරන්න කිව්වා කියලා. අඩමාන අය කියද සියට දහයියි මෙන්න දහට අදාහයි මොකද කරන්නේ. දැන්දානෝ වෙනස ර දැන්දානෝ වෙනස න්න එකයි හැට දෙකයි එකයි හැට දෙක තමයි දාන මොකක්ද නය ගැති කියලා මූල තත් ප්‍රකාශනය හැ නය ගැති ගිනුටදේ වැැරවෙන්න්නේි. අර සමුදකිතශය පිරිවෑෙන් අඩු කල දානවා වගේ අඩමානය වංකිරීමේ ගිනු ශේෂයත් නයගැතියන්ගෙන් අඩු කල්ල දාන ඒක සටහනක්කි දිේ ටොයා පෙන්නන්ඩු තේරුුණ නතක කොට ලොකු දෙයක් නෑ ඇල පි ලොුද නෑ ම මේ බයිල කියන්නේ තමාගම් ගනන් අමාහරයි කියන. හරිද හිළඟට මෙක මේ වීන් අමාරු කරන්න ඉන්නය ගොල්ලු හරිද ඊළඟට අඩවාන නය වකලර් නයගැතියකු බුන්නවත්වීම ඒ යනම කදද නැත්තම් බොල් නයවීම ඒ වෙන් කරපු කෙනේ අපි දන්නවාල අනිවාරෙන් ඔන්න ගෙවන්නේ මොකද වෙන්නේ. අඩමානනය ඕල් රෙඩි අපි වෙංකරලද ඉන්න විය දමක් දියටට නැවත වියදමක්වි යට යනවාදනෑ ඒකන අප ඒවෙලා වියදමක්විටක වංකර දැන්ාය වියදමක් යන්නෑ මොකක්ද වෙන්නේ. හැබැයි අඩමානනයද වෙන්කිරීමක් කියල තියාගෙන යන්න ඕන්න ඇයි දැන් කොහොමත් අපි දන්න ඕනේ බොල්න කියලා. අඩමානය වෙන්කිරීමේ ගිනුමද. ගිනුම අහර මොකද්ද වෙන්නේ නය ගැතියෝ බැර නය ගැති යෝ බැර ඇයි අපි දන්න නාය ගත ුවරකට එන්න ෑ කියලා එකට ඇත්තරම් මෙතර මොකද වෙනස්ෙන්ගේ සටහනය අර නය ගැතියෝ කියන කෑල්ල තුමයි වෙනස්සෙන් නය ගැතන්ගේ මුලින් අරටක අඩු කල්ලා ඉට පස්ස තමයි අනිත්නාගේ අඩමාන අයිටක පෙන්න්නන්නේ හරි එනම් මෙතර මොකක්ද වෙන්න මේකමේ මුල්ල තත්තයිකට තමයි බලපාන්න මේ දෙකම මේක මුල තත්ව එකගේ තියන අඩටබන්නයිවැෙන් කිරීමේ කැහ අඩුවෙනවා හැබයි ඒ ගානම අය ගැතියෝග මේවාන කතමයිබොල්නය සහ අඩමානය නත්තා හානි කරනලාබ අපි ගලපන විදිිය එතකොට දා හතත්තිවරයිඉළඟට එසල පාරස් දහට එසල පාරස් පහලව කරන්න තියෙනවා ළමයි ඊළඟට අපි එනවා එස්සල් පාරෙස් පහලව දැන් මේසල්ල පාරස් පහළවේ ගැනම දහට වෙන එක ස්ල් පාරෙස් පහලවේ ඔයාට මම ස්ටෑනට් එක හොඳරට කියලා දී ලනැතියෙන් හැබැයි සමාගම් ගානටාවම මොනවගේ පැතිකඩයන්ගෙන් එන්න පුළුවන්ද. සමාගම් ගානටාව මං මේක පොඩ්ඩක් කොටස් හතරකඩ බෙදවා සමාගම් ගානේ එන්න පුළුවන් විදිී ඒක කියන්න පුතේ? යාට දැන් ම එස්සෙල්ල පාරස් පාලව හදනකොට කිය දුන්නන. අපේ පියවර පහේ ආකෘති ඒක හරි. හැබැයි මේ ආකෘතිය හැම තැනින් මහන්නේ සමාගම්දාාන. අ සිවුම්ම අහන්න පුළුවන් තැන්කීපයක් තියෙනවා. එක් සැමිණට සවම්ම අහන්න පුළුවන් ස්ථාන ටිකක් තියෙනවා. මමේ ස්ථාන හතරන් තෝර ගත්තා.? පලවෙෙනියක තමයි. පලවෙනිියක? එස්සල බාරිස් පහලව අයබාරය හඳුනා ගැනීම ් අයබාරය ගරලමුක හ පලවෙෙන එකමකක්ද ගාන දීලතියෙන්න්න පුළුවන් මේ ගනුදනුකරුවාගෙන් මුදල් ලැබිලා. එක කස්්ටමගෙනෙකින්න මුදල් ලැබිලා. ගැන දීනවා විකුණුම්. ඉහත සඳහන් විකුණුම්වල රුපියල් මිලියනයක විකුණුම් ඇත ඇත එම විකුණුම්වල, මුදල් ලැබනද බාන්්ඩ ගනුදනුකරුවා වෙත තාමත් ලබාදී නොමැත ගනුදනුකරුවාට ලබාදීල නැත්නම්. බාන්්ඩ ලබාදනවනම් ඔයා දන්නවා? අයවාරය හඳුනගන්න කොතනින්ද. මේ පාලනය අයින් වෙන තැන අපි කරාජ ගිය පාර වීඩියගේ කරා මතක නැත්තන් හිම්බලන්න ඕනේ රයි් කරා ඉට පසේ එල්කේසස් කරා යි් තෑනට් පොත මතගනෙ කේස්ටික් කර එෙල්ල පරස්්ටික් ොක්කමකර මොකද කරඩ ඕනේ පාලනය ගිහිල්ලනෑ. දීල තින රැවනිවය කොන්න මිලියන සීයයි. එක මිියනයක වඩු තියෙනවු ඒකට සල්ලේ ැබිලු පඩු දීලනෑරු පාලනය හිල්ලනෑ මොකද වෙන්නේ හන ඒක ආදායමනී අයබාරයනේ විවා දන්නවාදැ. අන්න එහෙම ගානක් දෙන්න පුළුවන් කොහොමද කියන්නේ. මුදල් ලැබී ඇති? ගනුදනුකරුවෙක්ට ලබ ති ගනුදනුකරුවෙක්ට මුදල් ලැබී ඇති ගණුදනුකරුවෙක්ට බාණ්ඩ ලබා නොදීම නිසා. බාණ්ඩ ලබා නොදීම නිසා පාලනය මාරු නොවන අවස්ථාව මෙන්න මෙහෙම කඇල්ලක් දෙන්න පුරුවන් ගානේ මෙහෙම කෑඇල්ලක්කාවොත් මොකද කරන්නේ ඇත්තකම මොකක්ද වෙන්නේ විකිනි ලද විකුඩුම් නෙවේන හැබැයි දැන් ගොල්ලො සටහන් කරලා ති කියෙන්නේ කොහොමද විකුණුම් කියලා ගොලො කිය දැ ඔක්කුම සක. මිලියනසි යැයි සීයම විකුණුම් විතිිරදලා ඇබයි මිලියනක වටිනාගම් තියෙන බාන්ට ටික තිනු තාම අවලනෑ පාලනේ ගිහිල්ලදන්න විකුණුම්දන එහෙනම් විකුණුම්මලින් අයි කරන්න මොකදද වෙන්නේ විකුණුම් ගිනුමා හර එකන මොකදද ලාබලා ගිනුේ විකුණුම්මලින් අඩු කරනවා ඉතුරටික මොකක්ද මේ ටිකකට කලින් කතාගරි? කලි ලද ඒ තාම ආදායම්නෙවේ හැබැයි කලින් ලද ආදායම්ගිනුම බැර අන්න බලන්න ඒ විකුණුම් වලින් තිබන ටි අපි ලාබලාභගන විකුණුම්වලින් අඩු කරලා ඒ ටිකා අපි මූල්්‍ය තත්වකටදාන මූල්‍ය දත්ත ප්‍රකාශනයට දම් මේක එස්සල්ල පාරිස් පහලුවන්න ඉති. මේකේ ම අනිපපැත් එන්න පුළුවන්නේ? ොකද මේම අනිත් පැත්ත මොකද මේක අනිත් පැත්ත මුදල් ලැබී නොමැති ගාන දෙන්න පුළුවන් අපේ ගනදනුකරුවන්ට මිලියන සීයක බා්ඩ දැනටමත් යවා ඇත නමුත් මිලියන අනුවක ගනදනුකරුවන් පමණක් තවමත්තේ සඳහා මුදල් ගවා ඇ එතකොට අයබාරකීයද අනුවද සහද අයබාරසියි ඇයි අයබාරදි බලවාද මුදල් හම්බුරද නැන්ද කියලා නෑ අයබාරදි බලන්නේ බාණ්ඩයක් නඟ වෙලාවිදිී පාලනය මාර වුණද කියලා පාලනය මාරුනාද කියල ම ඉළඟට එන අනිත්්‍යකට රයි අපේ කාලයක් පුරාවට අයාය හතුරගන්නට ඉළඟට දෙේනවා. මුදල් ලැබී නොමැති නමුත්? මුදල් ලැබී නොමැති නමුත් මුදල් ලැබී නොමැති නමුත් බාණ්ඩ ලබාදීම මත පාලනය මාර්රු වී ඇති අවස්ථාවක ඇැති ස්ටෑඩ දෙකනම් ස්ටාන කියලා තියෙන්නේ ස්ටෑනඩකට කියන වාද ොටක. මොකදද වෙන්නේ ඇත්තටම මෙම විකුණුම් ද නැද්ද විුණු අවසානතගේ ගණනය කරනට අවසානතගේ නැයි අපි දීලන්ති එතකොට ඒටිකත් විකුණුම් ද නැද වි ඇත්තට මෙ නම් මොකක්ද වෙන්නේ බිකුණුම් පිරිවෑයක්ක මිකුණුම් පිරිවෑකය කියැන ඇත්තටම වෙළඳගනුම යි වෙලද නුමති මේ ගලපන්නද යන්න අර අවසානතෝගේ ගැලපපුෝත් ගැලපෙනවා. එහමතු වෙනම දීල තිබ්බවා. අපි කියම කියනවා. අවසානතෝගේ මේක තන්තර් ගතයි. එහෙම දෙන්න පුළුවවා බා් ලැ්ී යවල තියන සල්ිහබු ඇතිද ම අවසානතගේ තියනවවා. නම්මොත් වන්න අවාසානතගේ ඒක දන්න ඇයි ඒක ඇත්තනම දීලීබරයි. ඒ ඇත්තනම් විකුණු එනම් මිකුණු නත වෙලඳ ගනු මහර. විකුණුම් ගිනුම බැර එක න ඇත්තර ම අප ඒක විකුණුමක් විදියට දාගන්න අපි ඒක විකුණුමක් විදියට දාගන්නවා ලාබලාබ මේකත් ලාබලා බලාබලා කියන වෙළඳ හාලාබලාක. ඊළඟ දැන්තේරණුවනේ. ඊළඟ අපි සේවා වගේක් බල කාලයක් පුරාවට ලැබන සේවා සපයන අවස්ථාවක සේවා සපයන අවස්ථාවක, කාලයක් පුරාවට කාලයක් පුරාවට අයබාරය හඳුනාගන්නා විට. තොට දීලා කියන්න පුළුවන් මේ වැඩෙෙන් සීයට මෙච්චර කිවරයි. එතොර මොකද කරන්නේ. නිම කලා ප්‍රතිෂතය මත පමණක් මතකතියාගන්න. නිම කල ප්‍රතිශතය මත පමණක් නිම කල, ප්‍රතිශතය මත පමණක් අයභාරය හඳුනාගන්න ඕන් රයි හඳුනාගන්න ඕනි. ඉතිරිිය සහ ඉතිරිය ඉ ඉතිරියට මුදල් ලැබී ඇත්නම් විරක් මුද ලැබී ඇත්නම් බුදදු සහ කරන්න. මුදල් ලැබී ඇත්නම් එය කලි ලද ආදායමක් ලෙස්ස සටහන් කිරීම එකනො හිතන්නක වැඩ ට හැටක් කිවරයි කියන්න ගාන දෙන කට රසු කටහර කියන්න මුදල් ලබුණ කිය මොදරට හැ ආදායම අයබාරක විදිරධන විකුණුම් විදිරිරධානම් ඉළඟසිට විස්ස අපි කලින් ලද ආදායම දිරදාාන යි එහෙම එන්න පුළුව ඕන තර. ඊට පස්සේ කාර්ය සාධන බැදීීම ගණනාවක් දී ඇතිවිට කෙලින්ම ඒ විදිරට දෙන්නක් පුළුවන් අපි ස්තෑන්ට එක කරපුදීට. කාර්ය සාධන බැඳීම් ගණන ගණ දී ඇතිවිට මොකද කරන්න ඕනි. ගණනාවක් දී ඇවවිට මොකද කරන්න ඕන මොලින්ම ඔයා මිලතීරණය කරන්න. මිලතීරණය කරන්න ඊළඟට කාර්යසාධන බැම් කාරසාධන බැඳීම අතර බෙදාහරන්න මුලින්ම මිලතීරණය කරන්න කාරසාධන බැඳීම අතර බෙදාහරන්න ඉළඟට තෘප්තිමත් වූ කාර්ය සාධන හඳුනාගන්න තෘප්තිමත් වූ කාර සාධන හඳුරාගන්න ඊට පස්සේ ඉතිරියට මුදල් ලබී ඇත්නම් පමණක් මොකද්ද ඉතිරියට එක තෘපත්‍රමත්ික විතරයි ඉතිරියට එකගැන තෘප්තිමත්වෙච නැතිය වටත් ඉතිරියට මුදල් ලැබී ඇත්ම් කලිංලද ආදායම් ලෙස ආදායම් ලෙස හඳුනාගන්න මෙන්න මේ තමයි මොකක්දල් පාරස් පහළව අයබාරයෙන් ගැලපී මවත් කරන්නේල් පාරස් පහලෝ පාඩවම කරලා තියෙන්නේ ප්‍රමිත පාඩම කර දීන මුලින් ඊීඩිය එක එන්නපා කියයා ගෙනස ප්‍රමිත පාඩම කොහොමදයක කොහොමද ලෝ කරලදීන් මේකට කලින් ීඩියෝකට කියාන YouTube චැනල්ලෙට කියන්න ඒ විීඩියෝක බලන්න බළුවඇතකොටල පාරෙස් පහලවයෙන් එ ැලිටිකා සාරරි ඊ ලංගේක චුක්්ටයිට සම්න්ධකගත්තම එසල පාරස් පහළුවේ සාමාන්‍යෙන් එන්න පුළුවන්ගේ හිතන ටිත්තම ම මේ කරේ හැබවාට ස්ටෑන ඩෙක් කල තින ලොජික වගඩුවේ තියෙනවා ඊළඟට දහ නමය මේක එන්නත් පුළුවන් ඇතිවෙන්න පුළුවන් මතරදයාගන්නක බිකිනීමේ සහ ආපසු එවීමේ. ආපසු එ පදනම මත විකිනීමේ සහ ආපසු එවීමේ පදනම මත බාණ්ඩ ඇවීම මොකදද මේ කියන්නේ ඒ කියන්න පුතේ සමහර වෙලාවට අපේ ව්‍යාපාරය තියෙනවන අපේ ව්‍යාපාරයට ඉන්නවා අතරමැඇදිය නැත්තම් ඒජටල නියෝජිතයෝ අපි ඉන්න නියෝජිතයෝ දැකල ඇති ය රිලෝලේම්ම විගුණන ගැල්ලමයින්න ඒගොල්ලු නියෝජිතයෝ අහලා තියනවද අර සෙන්ටකයි මේ සෙන්ට එකයි තියනවා අඩුගාන්්ඩ දෙනවා අන්නෙ හොල් නියෝජිතයෝ ඒමොකක්දේ ඔ ලේම් කියන කොම්පැනීමම් මේ ගොල්ලට දෙනවා විකුුණා දෙන්න කියලා. ඒගොල්ල අරගොල්ල ඉතින් අ හළුවන්තර රටේ තියෙන හොඳම පචටික හරි කියලා විකුණලා දෙනවා අන්න. ඒගොල්ල කෞද අර්‍යාපාර නියෝජිතය. ප්‍රක්ටිකල් ක්ෂම්පල් ලැකේ ඒගොලො නියෝජිතයෝ අනිත්්‍යක සොයිප්පිකුණනෑ ඒගොල්ො කොඩක් කලා නියෝ ජිත විදියට මයි. මේක මතකතියා ගන්න සමාගම නැත්තම් ව්‍යාපාරය නියෝජතයන්ට යවනම බාන්්ඩ. නියෝජිතයෝ විකුණන වෙලාවට විතරයි මතකතියා ගන්න. විකුණුම් කරුණනැත්ත නියෝජිතයෝ විකුණන වෙලාට විතරයි මේගොල්ලොත් විකුණුවාසේ සලකන්නේ එහෙනම් මොකද. මෙතන නියෝජිතයන් විකුණා ඇතිද විකුණා නැතිද නියෝජිතයෝ පාරිභෝගිකයන්ට විකුණලන්නම් මේ මේක සමාගම විකුණුවා සේ සලකාමකද කරන්නේ. අයබාරය ලෙස හඳුනා ගන්න. ඒකද දෙෙෙල පාරිස් පහලෝ තමයි,? ොකද කරන්න අයබාරය ලෙස හඳුනා ගනිී විකුණල නැහැ විකුණල නැත්නම් අයබාරය නවේ එහනම් අයබාරය විතිර හඳුන ගන්න මකදද ව මේක පුතේ අපේ අවසාන තොගයට එකතු කළ යුතුය ඇයි? දැන් අවසාන තොග ගණනය කරනකොට මේ නියෝජිතිය එක ගැන නෑන දැන් ඔරිලේ ආර්තනය අවසාන තොගේ ගණන්නකොට ලංකාවන්න හපටි ගෑනු ළමයි සෙට්ටකම ගාවතියන ඔරිපලේ ිකුඩපුුණැ ටික ගන්න නෑන මේ ඒගොල්ල සමාගම ඇතුළ තියන ඒ සෙන්ටික තමයි ගනින්නේ. හැබැ එකොලු ව රැකොන්ඩ් ක්ත්තියෙනවා අපි කියා කිය කැව්වද ඒ යෞපු ගානයෙන් කියියක් විකුණන් වෙනද ුණ තිටිකා ඇත්තටම අපේ तोගේ ඇයි එයා විකුණුව නැත්නම් අපි කියලති එන්නේ आप වේවන්න කියලා එහෙනම් අපේ අවසාන तोගේ मिलියන දයයි නම් අනි නියෝජත होගම मिलියනයක් තියන වනං අපේ ඇත්තම අවසාන तोගේ කියද එහෙනම් එො හයි මතක දियाගන්න මේක එනම් ූලෙ තත්ව්‍රකාශන අපි දීල තියන පලවෙනි ගැලපි අවසාන तोගේ मिलියන දහය දෙවැ ැල්ලපිල් ඇත එකනමතින ඊට අමතරව විකිනීමේ හා ආපස්වවීමේ පදනව මත නියෝජිතයන්ට ඇවූ බා්ඩවලින් මිලියන දෙකක් ඉතිරිව ඇත එහෙනම් අරමිලියන දහයට මේ මිලියන දෙක එකතු කල්ලා අවසාන තෝගේ කියලා මිලියන දොලහක් දාන්නුවන් රයිට් තේරනො ලොකො දෙයක් නෑ එතකොට ඒ ගැලපි ලත් හරි ඒ අත්හරිනේ ඊළඟට යනවා අන්තිමයකට විස්. වැරදිවැරදි වැරදිනි වැරදි කිරීමන් හෝගාල දෙනෝ වෙලාවකට ලොකු දෙයක් නෑ වැරදිනි වැරදි කිරීමවු ොකක්ද කරලති කරන්න තියන්නේ දැනට මොකක් හරි ගිනුමක සටහන් වෙලානම් දැනට ගිනුමක සටහන්මී ඇත්නම් පළෙන් එය නිවැරදි කරන්න වැරදි නිවැරදි කිරීම් දන්නවාන පළමුුවෙන් එය නිවැරදි කරන්න ඊලකට ඉන් පසුව නිවැරදි ගිනු මේ සටහන් කරන්න ඉන් පසුව නිවැරදි ගිණු මේ සටහන් කරන්න දෙවන එක වැරදි වටනාකමකින් න අපිට අඩු වටිනාකමකින් වටිනාකමකින් සටහන්ම ඇත්නම් සටහන් වෙලා අඩු ගානක් මොකද කරන්නේ ඉතිරිය සටහන් කරන්න බල නොනක මුල්ල දත්ත්‍ර පකාශය තියන තැනකටතියන්න බබෝද කිය ඊළගේ එක වැඩි වටිනා කමකින් සටහන් වී ඇත්නම් මොද කරන්නේ වැඩිපුර ටික අයිං කරන්න ම ඔගලට තේරෙන බාසාාව මලියන්න හොදේ අ සුද්ද සිංහල එන්න ඒඟට කිසිවක් සටහන් වී නැත්නම් කිසිවක් සටහන් වී නැත්නම් මොකද කරන්නේ නත්නම්ය සටහන් කරන්නත कि දෙන අලුත්තකක්වි දෙන සටහන් කරන්නඔොන්න වැරදි නිවැරදි කිරීමත් හරි වැරදින නිවැරදි කිරීමත් හරිහ නං මම්ම පොඩි වෙලාවෙෙන් वाලට ගැලවිලි विස්සක් तोොග ආදෑම් බොදු වත්කම් සම්බන්ධ පහාගීපFබැංකුනය පොලි පොලි ආදෑම් සංජිත වගම් සාධය ේදර පසු කල්බාදු උපජිතහා කලින්ගේෙව් කොටස් නිකුතු ොල්න අඩමානෑ නැත්ත හානික නලාබ එසල්ල පාරිස් පහලෝ සම්බන්ධය විකිනීමසාහපස්ස වෙවීම වැරදිනි වැරදි කකිරී විස්සක් ගැලපිලි විස්සක් කතා කර මේ විස්සෙන්පිට වැඩි මේ එකක් එන්න පුළුව මට මංඒත්ම හිතල හිතල එන්න පුල ඔක්කොම මතන කරා ය එන්න පුළුවන්ය නැති තරා ඉරි මෙතනින් කොවාමොකද කරන්න දෝනේ දැන් මේටි කරලා දැන් අපිට සමාගම් පුළුවන්ගේ ඉද ලැබැ ගන්න පස් පේපස් දැන් අපි ප්‍රමිදත් කරා සමාගමුත් කරාන ගන්න පාස්ේපස් දෙදස් දොලහ ඉඳලා දෙදදො ඉඳලා ප්‍රශ්න පත්්‍ර අරගෙන දෙවනි පත්‍රයේ පලවෙනි ප්‍රශ්නය පලවෙනි ප්‍රශ්නය සමාගම් ප්‍රශ්නය කරන්න පටන්න රමිතත්තිවරයි සමාග මොත්තිවරයි දැන්ති එෙන්න්නවා ප්‍රශ්න පත්්ච කරය එක දෙදස්තුොල් හයින්ඳලලා ප්‍රශ්න පත්ලාරන් දෙවැනි පත්වය ගන්න පලනි ප්‍රශ්න කරන්න ටයිම් කියයල කරන්න ටයිම් තියල කරන්න ප්‍රශ්නය තිබ්බෝත් මම දන්නවා මෙතන මේ කහන ළමයි හැමෝම කොහ ඇරි ලාසියන. හැමෝම ටවෂන් ලාසකට හැමෝමි ස්කෝලය යනවා රයි් ඔන්නන් අපේ ෙේගෑ ගුප්යෙගත් හන්න පුළුවන් ඇැහෙම ැත්ත වාඩු ගන්න සාමාහන්‍යයෙන් ුිදවාසගේ පන්ති උගන්නන ගරුවර යග හන් ඒ ගොලු සමහර කරම මේම කල්ල ඇති රයි මෙ මම දන්නවා මේ පන්තිවල ගුරුවරු මම දන්නවා හොදට මහන්සි වනවා ඕගොල්ල පුතේ ඒ ගුුවරු පහන්සි වෙන එකත් එක් බැලවුවට පසේ ම දන්න ඇරම ඔගුල්ලතු ඕගොල්ල චත්‍රරමහන්ස වෙනවාද කියලා රයි් මම මම දැනුවත්ව සමහර ගුුවරු ඉන්නවාම අනිත් පන්තියට යන ගමන්තමයි කෑම කන්නේ රයි පන්තියක් වෙල්ලා නිත් පන්තිනේ අන අතර දුර කෑමගන්නම යන ගම එහෙම ගරුවුරු ඉන්නවා පෑත්උන අතර නිදාගන්නේ අන්තිමකාලෙදී ට බලන් ඕන ප්‍රශ්න පාත්ත බලන්න වන එගොල ලු කැප කිරීමක් කරනවා ඉතින් මේ ව තව ප්‍රශ්නතින මං අනිවාරෙන් දන්නවා යාලට ඒ වගෙනු යි ඩේට කරගන්න පුළුවන් මේ ඩියක කිරීම පරමාර්ථය වනේ මම වරලත් ගණකාදි කරන්නේ ඩබ උගන්න හින්ද A ඒවට අපි online अකෙන් ලාස් කරන හින්ද මොකද අපට අත්දැකීමක් තියෙනවා කෙටිකාලයක් ඇතුළත සමරි කරලා උගන්නන්න පොඩිකාලේ සමරයිස් කරලා උගන්න අත්දැකීම තියන ඒක නිසා තමයි මේ විදයට ඉගෙන. හැබැ ඒගෙන් කියන්නවා හැමදේව දන්නවා කියලා. මේටික දයාගෙන රිබයිස් කරගත් ල පස්සේ ඔයා ගණනය කිරීීම කරන එක තමයි දැකරන්න තො මදගදයාන දෙද දොල හිඳදල කරන්න අන්තිම ප්‍රශ්න දෙක පත්ව දෙක විතරක් නොකරන්න ඒ මුළු ප්‍රශ්නපත්වය මුඩින්දලගේ අරගෙන කරගෙනයන්න ර ඉට පස්ස වාට පුුව වැඩේ කරගන්න පුට පස පඩ වන බෙන මකතිග එක හරි වැඩ කරන්න ග ප එක එකතු වේච නැති මන්න ව එකතු වෙන්න YouTube subscribeाइब ක තිග तो තිස්සරහ අප දාන वීडියස් එනකො නොටි ග ටික හරියටගොඩ දාගම් ලින් පස්ස බ කරන්න පුුවහකොහබන්න ුව අපේ වරලත් ගන කාතිකන්න ස මේ බල වගේ න් කකcountන්ින් ඩොටල්ගේගින් ලස් තියන ඒට ඔයාලට සහාගවෙන්න පුළුවන්ගේ හැබැ එ එකතකං මේවා ඒ මුකුත් හිතන්නතුව මේ වෙලාව ඔයාගේ පෝකස් එකතියෙන් ඕෝනේ ඒලෙවල් විබාගේ හොඳම ලපුුවක් ගන්න එක ඒක අතරමවාගේ එකම පරමාර්තයෙන්න්න ඕනේ ඒකට හයියක් වෙන්න තමයි පුතේ අපි මේ දේවල් කරන්න රයිට් අපි ගොඩක් කාර බව්ලයි ඇතරම අනි ෘති භාත්යක හැබැයි මේ මේකනිකක් විල කරන්න බෑ මේකට පපුඩි ලැන්නක් හදාගන්නනමම කරන්න හෙමගල්ල කරේ ඕගොල්ලොන්ට හොඳ රිසාල්ටක ගන්න මොද පල විඩියෝකදක් මදක ගොඩක් ළමයි කමෙන්ට කල දෙව මටඉතින් ගොඩක් ආසයි ගොඩක් සතුටයි පාලගේ කමෙන්ට්ස් දැක්කම් රයි ඒක තමයි අපේ සතුට රයි් मैंतनी मुदाला खां बना है नहीं त यहां लाहास सकने में नहींकरण है यह लोमे का देखैकाल आने से मेनो दैना के नहीं हीटीना है मे का दैन काता भा गोडा लामई कमेंट कर लती बेव जा आप बोड़ක් सारी यह सार हिंद तमाई मे करने अ निधसाद्यापने द्या गातते ंदमे का करनेसा ममातक तियागा है मे करण द प्रतिपाल्या गाන්න नांग මෙतनी नमत्व लබ हैमेක दैं මේ वीडियो को बालला वरोंना වෙला विंदला अडुम ගනන්තුුණ හර, අද දවස නැත්තන් ෙට දවස හරි ගනන්තුන හතරක් හදන්න ඉඩ පස්සේ පුළුවන්න්නම් දවස එක ගානය හරි එක සමාගම් ගාන හරි අඩුම දවස් දෙකකට එක ගානක් පෙන් හරි සමාගම් ගාන ගානය හදාගෙන යන්න. එතකොට ඔය කවුරත්වන ස මාගම් ගාන ඔයාට නං ලේසිවි.